අපේ අත්තලා මුත්තලාට තිබුණේ හේ න්‍යායවල්. අපේ අපොච්චලාගේ කාලේ වෙනකොට ඒවා අක්කර ගානට බැස්සා. අපේ නුත් පාසේ දැන් අලුත් කාලේ පරිජස් දෙක තුනක ඉඩම් ගැලක් වෙලා වු. පේන දෙක් මානක යායකින් ගෙතගත් උදේ කොහොම හොයන්ටද මන්ද ආයිබුවන්? කාලයාගේ ඇවෑමෙන් උරුම වූ බිම් කැබැල්ලකට හිත්පිත් ඇතිව ලෝකය වෙනස් කළ මිනිසුන්ගේ තාක්ෂණය මුසුකොට යායක රන්කරල් නෙලා ගන්නා මග කියා දෙන අස්වැන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ මහනුවර ඒකකය කඳුරට ගුවන්විදුලියෙන් සිකුරාදා උදේ 8:00 ආරම්භන හෝරාව වෙනකොට කැත්තට උදැල්ලට හිතැත්තන් වෙනුවෙන් ඉටුකරනා විසල් මෙහෙවර අස්වැන්න කෘෂිකාර්මික වැඩසටහන හැම සිකුරාදාවකම පෙරවරු 8:00 සිට 9:00 දක්වා අස්වැන්න. අයිබෝන් සුබෝදැසනක්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයේ සමග ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට ගුවන් විදුලි අදත් සූදානම් ඔබ වෙත ගෙනෙන්නට අස්වැන්න. වර්තමානයේ ඇති වී තිබෙන ප්‍රවණතා අතරින් ගෙවත්ත සුන්දරව පවත්වාගෙන යාම, ඒත් එක්කම අපි අවට පරිසරය වඩාත් ආර්ථික වශයෙන් ප්‍රතිඵලදායි තත්වයට පත් කරගන්නට යම් යම් උත්සාහයන් ගන්නා බව අපිට දකින්නට පුළුවන් කාරණාවක්. ගෙවත්තක් කියලා කියන්නේ අපි නිරතුරුවම ගැවසෙන ස්ථානයක්. එහි සුන්දරත්වය, පිරිසුදු බව ආරක්ෂා වෙනවත් එක්කම අපේ පරිභෝජනයට අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය සපයා ගන්නට තෝතැන්නක් බවට ගෙවත්ත පත් කරගන්නට පුළුවන් නම් මේක ඉතාම වැදගත් කාලීන දෙයක් බවට පත් වෙනවා. අද අපි කතා කරන්නේ අස්වැන්නෙන් ගෙවත්තක් අකණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව, ගෙවත්තක් අකණ්ඩව පවත්වා ගැනීම. මේ සම්බන්ධයෙන් ඔබ දැනුම්වත් කරන්නට අද අස්වැන්නට අපි සම්පත්දායකත්වය ලබා ගන්නේ ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක නාලක හිරත් මහත්මය. එතුමා කීප වතාවක් අස්වැන්නත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. අදත් ඒ සම්පත්දායකත්වය ලබා දෙමින් අපත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒත් එක්කම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සංවර්ධන අජිත් ගුණසේකර මහත්මයත් අපේ මැදිරියට පැමිණ සිටිනවා. අයබෝන් සුබෝදැසනක් ඔබතුමන්ලා දෙදෙනාටම. අයබෝන් අජිත් මහත්මයා, අද අපි ගෙවත්තක් අකණ්ඩව පවත්වාගෙන යාම ගැනයි කතා කරන්නේ. අපි කාලෙන් කාලට මේ ගැන කතා කරනවා. ඇයි අද ඒ ගැන කතා කරන්න අදහස් කළේ? ඔව්, ගෙවත්තක් අකණ්ඩව පවත්වාගෙන යාම ගැන අද මාතෘකාව කරනවා. වගේම ගෙවත්ත ගැන කතා කරන එකත් අස්වැන්නේ අකණ්ඩව කරගෙන යනවා. දැන් ගෙවත්තක් කියන මාතෘකාව ඉතාමත් ජනප්‍රිය මාතෘකාවක් කෘෂිකර්මයේ. අපේ ගුවන්විදුලි වැඩසටහන් බොහෝමයක් ගෙවත්තත් සමග බැඳිලා තිබෙනවා. ඒ වගේම අපේ ගුවන්විදුලි වැඩසටහන් වලින් සජීවී විකාශන බලදී බොහෝ විට ජනතාව අහන ප්‍රශ්න ගෙවත්ත හා සම්බන්ධ වෙච්ච ප්‍රශ්න, මේ තනි වගාවක් වාණිජ මට්ටමේ වගාවකදී තිබෙන ගැටලු වලට වඩා ගෙවත්තේ වරින් වර පැන නගින ගැටලු තමයි අහන්නේ. මොකද ගෙවත්ත ඒ තරම් විචිත්‍රණේ වෙච්චි, විකරණේ වෙච්චි, ඒ වගේම විවිධාංගීකරණේ වෙච්චි වගා පද්ධතියක්. ඒකේ තියෙනවා බොහෝ එළවලු වර්ග තියෙනවා, බොහෝ පළතුරු වර්ග තියෙනවා, බොහෝ ස්ථිර භෝග තියෙනවා, ඖෂධ වර්ග තියෙනවා, පලා වර්ග තියෙනවා. ඊට අමතරව භෝග නොවන වෙනත් අංගත් බොහෝමයක් තියෙනවා. ඒක නිසා ගෙවත්ත හා බැඳුණු ගැටලු වැඩි, ගෙවත්ත පොහොසත් කරගෙන යාම සඳහා ඇසීතු දේවලුත් බොහෝම වැඩි. අනෙක් කාරණේ තමයි දැන් අපි මේ කෘෂිකර්මයේ ගොවියා, ගෙවිලිය, නැත්නම් කෘෂි ව්‍යවසායකයා, ව්‍යවසායිකාව කියලා කතා කරනකොට කිසියම් වෘත්තියක් වශයෙන් ගොවිතන කරන, ලාභයක් වශයෙන් ගොවිතන කරන කෙනෙක් විදිහට තමයි අපිට යම් කිසි හැඟීමක් හැඟෙන්නේ. හැබැයි ඒ වගේ ව්‍යාපාරයක් වශයෙන් කරන්නේ නැති, ගොවියා කියලා කෙලින්ම අපි හඳුන්වන්නේ නැති, කොයි මහත්මයා කියලා හෝ ගොවියා කියලා, ගෙවිලිය හෝ ගොවි මහත්මිය කියලා හඳුන්වන්නට අපි කෙලින්ම පෙළඹෙන්නේ නැති බොහෝ දෙනෙක් ගෙවත්තක් සමග සම්බන්ධයි. මොකද කෘෂිකර්මයේ වෘත්තියක් විදිහට කෙරෙනදත් කාටත් ගෙවත්තක් තියෙනවා. දැන් විශේෂයෙන්ම අපි මේ ශ්‍රවණ කලාපය ගැන අපි වැඩිපුරම අවධානය යොමු කරලා හිතුවොත් එහෙම ලංකාවේ එදා තිබුණු තිරසාර වගා පද්ධතියක් තමයි කැන්ඩියන් ෆොරෙස්ට් ගාර්ඩන් කියලා කියන්නේ. ඒතර කැන්ඩියන් ෆොරෙස්ට් ගාර්ඩන් කියලා තියෙන්නේ මේ උඩරට ප්‍රදේශයේ තියෙන විශේෂයෙන් සැලැස්මකට අනුව වගා කළේ නැතත්
විවිධ භෝගයකට එකතු වී තිබුණු වගා පද්ධතිය. මේක හරි තිරසාරයි. අපේ ගෙවතු වටේ තමයි මේක තිබුණේ. ඒ කාලේ ගෙවතු සංවර්ධනය ගැන විද්‍යාත්මකව කතා කරන්න නැතුව ඇති. හැබැයි ඒකේ අපනයන කෘෂිකර්ම ලෙස හඳුන්වන්න පුළුවන් ස්ථිර භෝග, පළතුරු භෝග, අපි ඖෂධ ලෙස හදිස්සියේ එදිනෙදා අවශ්‍යතා සඳහා පිරිමහ ගන්න දේවල්, ඒ වගේම පලා වර්ග, ඇතැම් එළවලු වර්ග, පළතුරු මේ භූමියේ තිබුණා. මේවා නිදහසේ වර්ධනය වෙච්ච නිසා පරිසරයේ යම් කිසි සංරක්ෂණයකුත් ඒ තුළින් ඇති වුණා. අජිත් මන් ඇතම් දේවල් මේ ඉබේ හටගත්ත දේවල්, හිතලමතලා පැල කරපු දේවල් නෙවෙයි, ඉබේ පැලවෙච්ච ගස්. පැහැදිලිවම අපි බැලුවොත් පුවක් මේවා ඉබේ හැදිච්ච ගස් තියෙනවා ගොඩක්. දැන් අද අපි අඩු ඉඩකඩක බද්ධ කරපු කොස් පැලයක් හිටවනවා කියලා, වරකා පැලයක් හිටවනවා කියලා අවධානය යොමු කළත් අපේ ගෙවතුල තවදුරටත් වැඩිපුර තියෙන හොඳ දැව සම්පතක් විදියට සලකන්නට පුළුවන් කොස් ගස් ඔක්කොම ඉබේ හැදිච්ච තියෙනවා. අලි පෙර ගස් තියෙන්නේ අපි අර කාලේ විසි කරපු ඇටවලින් ඉබේ හැදිච්ච තවම තියෙනවා අපේ ගෙවතුල, ග්‍රාමීය ගෙවතුල සහ අර්ධනාගරික ගෙවතුලත් ඇතැම් විට තිබෙනවා. දැන් මේක තිරසාර වගා පද්ධතිය බවට පත්වල තිබුණා. ඒ තුළ අපි වැඩි පොළොවත් එක ගනුදෙනු කරනවා අඩුයි, පොළොවට හානි කරනවා අඩුයි, පොළොව සැලසුම් කරනවා අඩුයි, ඒක නිසා පාංශු ඛාදනයත් බොහෝ විට අඩුයි. මේක අදට කොතරම් දුරට ගැලපෙනවද කියන ප්‍රශ්නේ ඊළඟට එනවා. මොකද මේ දැන් ජනතාවගේ වැඩිවීමත් සමග එකම පවුලක ඉඩම් කීපයකට බෙදියනවත් එක්කම, නාගරීකරණයත් එක්කම ගම්වල ඉන්න ජනතාව නගරේ පදිංචිරියාමත් එක්කම තමන්ට සිද්ධ වෙනවා එන්ට වටිනාකමෙන් වැඩිවන පුංචි භූමිය සැලසුම් සහගතව පවත්වාගෙන යන්න. ඒක නිසා ගෙවත්ත ගැන අලුත් ප්‍රවණතා ඇතිව අපිට කතා කරන්න සිද්ධ වෙනවා. සීමිත ගෙවත්තක් එදා කියපු විදිහට ඔහේ වැවෙන්න දෙන්න බෑ. කෙටි කාලෙකින් අපිට අස්වන්න ගන්න බොහොම තෝරා බේරාගෙන කීපයක් විතරයි මේකේ වගා කරන්න පුළුවන්. සහ මේ ඉඩම තියෙන විදිහට අපි කොහොමද ගෙවත්ත හදාගන්නේ කියන ප්‍රශ්න අලුත් අවශ්‍යතා සහ අලුත් වෙනස් වීමුත් එක්ක එනවා. මේ නිසා තමයි අපි අර ගෙවත්ත ගැන වරින් වර කතා කරන්නේ. ඉස්සර ඔය කතා කරපු ගමේ ගෙවත්තට අමතරව අපි දැන් නාගරික ගෙවතු ගැන කතා කරනවා, සඳලුතලයේ ගෙවතු ගැන කතා කරනවා, කාර්යාලීය ගෙවතු ගැන කතා කරනවා, පාසල් ගෙවතු ගැන කතා කරනවා. ඒක නිසා මම හිතනවා මේක වරින් වර කතා කරන එක හොඳයි. අපේ එදිනෙදා වැඩත් කරගෙන යන ගමන් තමන් ජීවත් වෙන පරිසරයේ තියෙන මේ භූමිය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අභියෝග අපිට ඇවිල්ලා තියෙනවා. ඇයි පායනකොට මොකද කරන්නේ? අපිට බොණ්ඩ නැතිව බොණ්ඩත් වතුර නැතුව තියද්දී මේ කොහොමද ගෙදක් ගෙදරට වතුර දාන්නේ? මොකද අපි දැන් මේ වගා කරන්න තියෙන තැනක් හොයාගෙන ගිහිල්ලා නෙවෙයිනේ මේ ගෙවත්ත කරන්නේ. අපි දැන් කුඹුරක් නක් කරන්නේ ඊට සුදුසු තැනක. අපි විශාල පරිමාණයේ වගාවක් කරනවා නම් අපි ඊට කලින් ජල සම්පාදනය කොහෙන්ද වතුර ගන්නෙ, කොහෙන්ද පාරක් තියෙන්නේ, කොහෙන්ද අපි එළවලු ටික පළතුරු ටික අරයන්නේ කියලා හොයලා බලනවා. මේ සීළු යටි ඉතරලා පහසුකම් ගැන අපි විමසා බැලීමක් කරනවා. කරනවා. නමුත් ගෙවත්තේ මූලික අරමුණ අපි පදිංචි වීමනේ. පදිංචි වුණාට පස්සේ අපි ගෙවත්තක් කරගෙන යන්නත් ඕනනේ. දැන් ඉතිරි ප්‍රශ්න වලට කොහොමද උත්තර දෙන්නේ? ඒවට උත්තර දෙන්න බොහොම සුදුසු සම්පත්දායකෙක් අද අපි කැඳවාගෙන ආවේ. එතුමා මේ වීඩියෝ අංශය වැඩ කරන නිසා රූපවාහිනී වැඩසටහන් කරලා ක්ෂේත්‍රයේ ගිහිල්ලත් හොඳ පළපුරුද්දක් තියෙනවා. අපි ඔබ කියපු නාලකහිරත් මහත්තයාට අවස්ථාව දෙමු අද සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. ඔව්, ඒත් එක්කම අජිත් මහත්මයා අපි අපේ අසන්නන්ටත් ආරාධනා කරමු. අද අපේ ගෘහණියන් බොහෝ දෙනෙක් එකතු වෙලා ඇති අසන්නත් එක්ක ඔබේ ගෙවත්ත කොහොමද අඛණ්ඩව සුන්දරව පවත්වාගෙන යන්නේ මේ සම්බන්ධයෙන් ඔබට කිසියම් ගැටලුවක් තියෙනවා නම් නාලකහිරත් මහත්මයාගෙන් විමසන්නට පුළුවන්. 08122288844 දුරකථන මාර්ගයත් මෙතෙන් සිට විවෘතයි. අයිබෝන් නාලක මහත්මයා. අයිබෝන්. ඔව්, දැන් අපි මේ ගෙවත්තක් පවත්වාගෙන යද්දී විවිධාකාර අභියෝගවලට මුහුණ දෙන්නට සිදු වෙනවා කියලා කියනවා. දැන් අජිත් මහත්මයා මූලිකව පැහැදිලි කර දුන්නා නියම් කාලයක් යන්නට පුළුවන්, ජල සම්පාදනයේ ගැටලු ඇති වෙන්නට පුළුවන්, විවිධාකාර ගැටලු. ඇත්තම ඔබතුමා පැහැදිලි කර දෙන්නේ කොහොමද ගෙවත්තක් පවත්වාගෙන යද්දී අපිට මුහුණ පාන්නට සිදු වෙන අභියෝග ගැන? ඔව්, ගෙවත්තක් පවත්වාගෙන යනකොට අපිට අපේ නිවස වටපිටාව තමයි අපි මූලික වශයෙන් ගෙවත්තට යොදාගන්නේ. එතකොට සමාජීය වටපිටාවකුත් එතන තියෙනවා, ඊට අමතරව භෞතික වටපිටාවක් තියෙනවා. ඒක සමාජීය වටපිටාවත් මේ අභියෝගයක්. ඒ කියන්නේ එතන තියෙන ඒ ඉන්න සමාජිකයන්ගේ අවශ්‍යතාවය, ආකල්පමය වෙනස් වීම, ඒවත් මේ ගෙවත්තක් නිර්මාණය කරනකොට අපිට තියෙන අභියෝගය. ඒ කියන්නේ සමාජීය වශයෙන් අපේ ඉන්න ගෙදර ඉන්න සමාජිකයෝ යම් යම් අවස්ථාවලදී ඒ තියෙන ගෙවත්තේ වැඩ කටයුතු වලින් යම් අවස්ථාවකදී ගිලිහුණොත් එතනත් ඊළඟට අපේ ගෙවත්ත නිර්මාණය කර ගැනීමේදී එහෙම නැත්නම් ගෙවත්ත අඛණ්ඩව පවත්වා ගැනීමේදී එතන අභියෝගයක් වෙනවා. ආකල්පවල විවිධතාවන් තියෙන පුළුවන් පෞලි සමාජිකයන්. සමාජිකයන්. ඊට අමතරව ඒ පවත්වාගෙන යනකොට මේක තිරසාර පවත්වාගෙන යන්නත් තිබේ. එතකොට අපි භෝග තෝරා ගැනීම. ඒ කියන්නේ මූලික වශයෙන් අපි ගෙවත්තයකට අපිට ඇති වෙන්න පුළුවන් යම් යම් අවශ්‍යතා. ඊළඟට ඒ අවශ්‍යතාව ටික දවසක් යනකොට ගෙවත්තේ තියෙන ওই අභියෝගත් එක්ක අතහැරලා දාන්න අවස්ථාව එනවා. ඒ කියන්නේ අතහැරලා දාන්න නැති වෙන්න ගෙවත්ත නිර්මාණය කරගන්න ඕනේ මූලික වශයෙන්.
ඒක තමයි අපේ ප්‍රධාන අභියෝගය. ඒ කියන්නේ සමහරවිට අපි ගෙවත්ත නිර්මාණ කරනකොට අපි හිතනවා මේකේ ගෝවටි ගෝවා හිටවලා සලාද හිටවලා නිකන් අර ආකර්ෂණීය ගෙවත්ත නිර්මාණ. හැබැයි ගෙවත්ත නිර්මාණ කරනකොට ආකර්ෂණීයත්වෙත් එක්ක සමහරවිට ඒකේ ලෙඩ රෝග ඇතිවීම වැඩි. ඒ කියන්නේ තාක්ෂණික කරුණු එකට ගොඩක් එකතු කරගන්න වෙනවනේ. ඒ වගේ තැනකට එකපාරින්ම යනකොට. ඒතකොට තාක්ෂණික කරුණු ගොඩක් එකතු වුණොත් එතන සමහරවිට අපි එතනදී අභියෝගයේ මේ මොන හරි ගැටලුවකට මුහුණ දෙනවා. එතකොට ඒ අභියෝගයේ මේ මුහුණ දෙන්න ඉස්සල්ලාම අපි ගෙවත්ත නිර්මාණ තිරසාරව අපේ දේශීය භෝග තියෙනවා. ඒවා එකතු කරගෙන ලෙඩ රෝග වලට අවම කරගෙන භෝග හිටවගෙන ඒක කරගෙන යනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට ගත්තාම අපේ අජිත් මහත්තයා කිව්ව විදියට ඉස්ස අපේ පාරම්පරික ගෙවද්ද තුල තිබ්බා අපේ දේශීය භෝග. උදාහරණයක් විදියට දඹල වර්ග, හාල්මස්සන් දඹල, පොතු දඹල, ආවර, ආලංගා, ඒ වගේ ඒවත් අපි ගෙවත්තට එකතු කරනවා. ඊළඟට තව තිරසාර විදිහට පාවලා කරන දඹල වර්ග තියෙනවා. අපේ ගණනාවක් තියෙනවා. ගණනාවක් තියෙනවා. ඒක අපේ දෙපාර්තමේන්තු නිදේශ කරපු SLS 40 44 ඒ වයි. කියන්නේ ඒ වගේ භෝග හිටව ගත්තොත් අවුරුද්ද පුරාම සම්මත අස්සන්න ලබා ගන්න පුළුවන්. ඊළඟට මෑකරල් වර්ග තියෙනවා අපේ ගොඩක්. ඒතකොට මේ මෑකරල් වර්ග ඒක මෑකරල් කියන්නේ මේ තිරසාරව අපේ ගෙවත්තකට එකතු කරගන්න පුළුවන් භෝගයක්. සමහරවිට පොහොර භාවිතයේ අම වුණත් ඒකෙන් යම් අස්සන්නක් දෙනවා. අපිට ඕනේ අපේ ගෙවත් ඉන්නේ සමාජික පහක් හයක් වගේ සීමා වෙලානේ දැන් තියෙන්නේ. එතකොට ඒ සීමාව තුළ අපිට ඒ වගේ භෝග කිහිපයක් එකතු කරගන්න පුළුවන් වුණොත් අපේ ගෙවත් අපිට අලංකාර විදිහට ඊට අමතරව ඒ තියෙන භෝග හැමදාම පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම කොළෙලලු වර්ග ටික අපේ ගෙවත්තට එකතු කරගන්න පුළුවන්. කියන්නේ ගොටු කොළ, මුකුණු යන කංකුන්, නිවිති, සාරණ, ඒ වගේ අපේ කොළ එළවලු වර්ග මං හිතන 30 40ක් අපේ තියෙනවා. ඒ කියන්නේ ගොටු කොළ එකක් ගත්ත වුණත් ඒකෙන් පෝචි ගොටු කොළේ ඉඳලා පඳුරු දමනේ කියනලා වෙල් ගොටු කොළේ කියන ඉඳලා ගොටු කොළ වර්ග විශාල ප්‍රමාණයක් අපේ තියෙනවා. ඒවා අපේ ගෙවත්තට එකතු කරගන්න පුළුවන් නම් ඒක තමයි ඊළඟ එක. ඒ කියන්නේ අපේ ගෙවත්තේ අපේ ආහාර වේලේ අනිවාර්යෙන් පලා වර්ග ටික තියෙනවා. මොනවා කියන විටමින් පෝෂ්‍ය පදාර්ථ සියල්ලක්ම අපිට මේ ගෙවත්තෙන්ම ලබා ගන්න අවස්ථාවක් ලැබෙනත් එක. ඊට අමතරව දැන් අපි තිරසාර ගෙවත්තක් නිර්මාණය කරනකොට තව එකතු කරගන්න පුළුවන් අපි බහුවාසික සාක කීපයක් තියෙනවා. කොළෙලොළු උනත් ගත්ත උනත් අපිට කතුරුංග පඳුරු ගස් කිහිපයක්, ඊට පස්සේ තිත්තඟුණ අඟුණ ඒ වගේවා, ඊළඟ පැෂන් ඒ වගේ එකතු කරගත්තොත් පළතුරක් සමහරවිට එතන පළතුරක් වීම මේ ප්‍රවණතාවයකුත් තියෙනවා. ඊට අමතරව කොළදාව කියන්නේ ඒකෙන් අස්සන්නක් ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒතර ඒ වගේම අපේ ගෙවත්තේ පොඩි ඉඩ උනත් අපි ඒ ටික එකතු කරගත්තොත් පළවෙනි දේ තමයි අපේ ගෙවත්තේ භෝග කලමනා කරනු. ඒක තමයි පළවෙනි අභියෝගය. ඊට අමතරව තමයි ගෙවත්තේ අපි අර ඉස්සෙල්ලා කතා කරපු ඉඩකඩ. අපේ තිබ්බ පාරම්පරික ගෙවත්තේ ඉඩකඩ ලොකු ප්‍රමාණයක් තිබ්බ. හැබැයි ඒක ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා තමයි පර්චස් 5-7 කියන 7-8කට කියන්නේ පර්චස් 10 ඇතුළ සීමාවත් තුළ දක්වා දැන් අඩු වෙලා තියෙනවා. ඒනුත් වැඩි ප්‍රමාණයක් මේ නිවස ඉදි කරන්නට වැය කරන්න වෙනවා. ඉතින් නිවස ඉදි කරගත්තාම ඒකේ අපි නිවස ඉදි කරගෙන ගෙදර තියෙන හොඳම තැනනේ. ඊට පස්සේ නිවස ඉදි කරගන්න පස්සේ තමයි එතන තියෙන සමහර ගල් පොත්තක් වෙන්න පුළුවන්, කිසිම වැඩක් ගන්න පුළුවන් නැති ගන්න බැරි තැනක තමයි අපේ ඊළඟට අපේ දැන් දෙවෙනි අවස්ථාව විදිහට ගෙවත්ත නිර්මාණ කරගන්න වෙන්නේ. එතකොට එතන පස කියන සාධකය අපිට සීමාකාරී වෙනවා. පස අවම වෙලා එතන ගල් ගොඩවල් සහිත ස්ථානයක් වෙන්න පුළුවන්, ගල් බොරළු සහිත ස්ථානයක් වෙන්න පුළුවන්, ජලය රැඳෙන්න තියෙන පද්ධතියක් වෙන්න පුළුවන්, පද්ධතියක් වෙන්න පුළුවන්, ඊළඟ ගස් කොළන් තියෙන ස්ථානයක් වෙන්න පුළුවන්. ඒ වගේ තැනක් තමයි අපිට ඊළඟට එතන අපි නිර්මාණ කරගන්නා වූ ගෙවත්තට එන්නේ. ඒක තමයි අපි ඊළඟ අභියෝගය. කියන්නේ පස කියන සාධකය අපේ මුල. එතකොට අපිට මෙතෙන්දී පස කියන සාධකය එහෙම නැත්නම් මූල මණ්ඩලය රඳවා ගන්න පුළුවන් ස්ථාන, ඒ කියන්නේ පස කියන සාධකයේ මුල රැඳීමට පමණක් අපිට ගන්න වෙනවා. එතකොට ඒකට පෝෂණ ද්‍රව්‍ය අපිට එකතු කරගන්න වෙනවා, පොහොර වර්ග එකතු කරගන්න වෙනවා. ඒකේ මූල මණ්ඩලය විතරයි එතකොට අපිට ඒ භෝගේ රඳව ගන්න වෙන්නේ. එතකොට ජල සම්පාදන ගැන අපිට සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ කියන්නේ ඒ ජල සම්පාදන කරනකොට ගෙවත්තේ තිබෙන්නා වූ අපිට තියෙන ජලය ලබා ගන්න ක්‍රමය මොකක්ද කියන එක හිතලා ඒකට අනුව අපි මේ වගා කරන භෝගයට අවශ්‍ය ජලය කියන සාධකය අපිට ඊළඟට එකතු කරගන්න වෙයි. ඊට අමතරව අපේ ආලෝකය, අපේ ගෙවත්තේ කොච්චර ප්‍රමාණයකින් අපේ ගෙවත්තට ආලෝකය එකතු වෙනවද? ඒ කියන්නේ ඒ ලැබෙන්නා වූ ආලෝකය කොහොමද අපි ප්‍රයෝජනෙට ගන්නෙ කියන එක ගැනත්
අපිට හිතන්න වෙයි. ඔව් නාලකමල් දැන් ඔබතුමා කිව්ව කාරණු කාරණාවලට අමතරව දැන් අපි ගෙවත්තක අපි මේ ගොවි බිමක ඉන්නවා නම් නිරතුරුව මේ පලිබෝධහානියක් එනවද ඒත් එක්කම කොහොමද මේ වැඩෙන්නේ නිරතුරුව නිරීක්ෂණය කරනවා. නමුත් ගෙවත්තකදී අපි රාජකාරියට යනවා වෙන්නට පුළුවන් හවස නිවසට එන්නේ දවසට වතාවක් හෝ දෙවතාවක් තමයි වැඩි මුණොත් මේ ගෙවත්තේ සැරිසරන්නට මේ ශාක ගැන පරීක්ෂා කරන්න අවස්ථාවක් උදා වෙන්නේ. දැන් මේ තත්ත්වයත් එක්ක කොහොමද ඒ වගාව කණ්ඩෝ පවත්වගෙන යන්නේ කියලා අභියෝගයක් මතුවෙනවා නේද? අනිවාර්යයෙන්. ඒක අභියෝගයක් මතුවෙනවා. ඒක තමයි අර මම ඉස්සෙල්ලා කිව්වේ අපි මේකට අපි යොදව ගමු ඉස්සෙල්ලාම මේ ලෙඩ රෝග අවම භාවිත වෙන භෝග. ඒ කියන්නේ ලෙඩ රෝග වැඩිපුරම එක මේ ආකර්ෂණය වෙන භෝග අපි මේකේ හිටව ගත්තොත් එකපාරින්ම අපිට මේක ගෙවත්ත පවත්ත ගන්න මම අර ඉස්සෙල්ලා කිව්ව විදිහට කතුරුංගා මේ ගහක් ඒ වගේ භෝග ඊළඟට ගොඩකොළ මුගුරු වෙන ඒ වගේ පලා වර්ග ටික ඊළඟට මෑකරල් වර්ග ටික ඒ වගේ භෝග අපි දඹල වර්ග ටික ඒ වගේ බෝංචි සමහල්ලට යොදා ගන්න පුළුවන් අපේ දේශීය ඒවා ඒ වගේ යොදා ගත්තොත් අපිට පුළුවන් මේක තිරසාර විදිහට පවත්වන ලෙඩ රෝග අවම කරගන්න. අපි ඉදිරියේදී කතා කරමු ලෙඩ රෝග කොහොමද අපි මේ ලෙඩ රෝගයක් එයි අපිට ඒ ලෙඩ රෝගයක් ආවත් ඊළඟට පලිබෝධකයක් ආවත් අපි ගෙදරදීම හදාගන්නේ කොහොමද මොන හරි දෙයක්. ඒ කියන්නේ මේක විකර්ෂණය කරගන්න. ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ ගෙවත් ඇවිල්ලා අපි කෘෂි රසායන ද්‍රව්‍ය වලින් තොරව පවත්වාගෙන යන්න බෑ. කාබනික ද්‍රව්‍යයක් යොදාගෙන කාබනික විකර්ෂකයක් යොදාගෙන අපි වටපිටාවෙන් හොයාගන්න පුළුවන් දෙයක් යොදාගෙන කොහොමද මේක සතෙක් විකර්ෂණය කරගන්නේ මේ ආකර්ෂණය කරගන්න තියා කොහොමද විකර්ෂණය කරගන්නේ ඊළඟට මිශ්‍ර භෝග වගාව කොහොමද මේක පවත්වාගෙන යන්නේ ඊගෙන එකත් අපි පොඩ්ඩක් කතා කරමු. හොඳයි නාලකම දැන් අපි මේ වෙළඳපළෙන් මිලදී ගන්න දේවල් වල කෘෂි රසායන තියෙනවා අපේ ශරීරයට අහිතකර දේවල් තියෙනවා දිගු කාලීනව අපිට රෝගාබාධ වලට ලක් වෙනට හේතුකාරක තියෙනවා කියලා අපි චෝදනා කරන වෙනුවට ගෙවත්තෙන් ඒ දේවල් ටික ඒ සියල්ලෙන් තොරව ඊටාම පිරිසිදුවට ශරීර සෞඛ්‍ය ආරක්ෂා වෙන විදිහට තමයි අපි සපයාගත යුත්තේ. ඒ නිසා මේ රසායනික ද්‍රව්‍ය අවශ්‍යම නැහැ ගෙවත්තට. අනිවාර්යයෙන්ම කිසිම විදිහකින් පාවිච්චි කරන්න එපා රසායන ද්‍රව්‍ය. අපි ඒ අභියෝගයේ අත්තදබල්ලා තිනවා අනිවාර්යෙන් කෘෂි රසායන ද්‍රව්‍ය වලින් තොරව අපිට ගෙවත්තක් පවත්වා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි නිරීක්ෂණය. අර කාලේ පොඩි කාලයක් තිබ්බ වුණත් ගැටලුවක් නැහැ. අපි නිරීක්ෂණය කරන්න ඕන අනිවාර්යෙන්. ලෙඩක් රෝගයක් අපි කිමු මොන හරි එකට ලෙඩක් රෝගයක් එනවා නම් රෝගයකට එන්නේ ඉස්සල්ලාම මොනවද? අපි රෝගයක ලක්ෂණ විදිහට දකින්නේ ඉස්සල්ලාම එතන තිතක්. එහෙම නැත්නම් දිලීරයක්, බැක්ටීරියාව, වෛරසයක් ඒ වගේ එකක් නෙන්නේ. එතකොට ඒක අපි ඉස්සල්ලා අඳුරා ගන්නවා. ඒ ලෙඩ රෝග ටික අපි යම් මට්ටමකට අඳුරා ගන්න ඕනේ. ඒ කියන්නේ ලෙඩක් හැදුනහම, ගහකට ලෙඩක් රෝගයක් හැදුනහම ඉස්සල්ලාම ඒකේ තිතක් ඇවිල්ලා කහපාට වෙලා ඒ කහපාට වෙච්ච එක සමහරට අලු පාටට ලොකු වෙලා ඊළඟට ඒකේ වටේ ධාරේ කහ පාට වෙලා ඊළඟට දුඹුරු පාට වෙලා කළු වෙලා ඒ වගේ හැඩ තල ටිකක්නේ අපේ මේ දිලීරක ලක්ෂණ. ඒතර අපි ඒ වගේ දිලීරක ලක්ෂණයක් ආවොත් අපිට පළවෙනිම කරන්න තියෙන දේ ඒක ඉවත් කරන එකනේ. කොලේ ඉවත් කරන්න ඕන. කොලයක් හරි මොන හරි එකක් තියෙනවනේ. ඊළඟට මේකේ ඉන්නේ මොකටද කියන එක අපි ඊළඟට බලන්න ඕනේ. ඒ කියන්නේ මේකේ ඉන්නේ ගොඩාක් දුරට ඉස්සෙල්ලාම දල්ලට එන්නේ නෑනේ. මේකේ ඉන්නේ අපේ වගාවේ තියෙන පරණ කොලේකට. පරණ කොලේකට ඒක එනවා නම් පරණ කොලේකට මේ වගේ පුස් එකක් හරි අලු වගේ හැඩයක් හරි මේ වගේ දිලීරහණයක් හරි කොලයක් කර වෙලා යනවා වගේ හරි පිච්චිලා යනවා වගේ එකක් හරිනේ අපේ පරණ කොලේකට. කියන්නේ පරණ කොලේකට ඒක එනවා නම් අපි ඒක අනිවාර්යෙන් ඉවත් කරලා පුළුස්සලා දාලා හරි වලලා දාලා හරි දැම්මොත් එහෙම ඒකෙන් අපිට එතනින් එහාට දිලීර බීජාණුවක් ඊළඟ පත්‍රයට එහෙම නැත්නම් ඊළඟ අපේ වටපිටාවේ තියෙන භෝග වලට පැතිරීමේ හැකියාව ආවම කරගන්න පුළුවන්. පළවෙනි එක තමයි සනීප ආරක්ෂාව කියන්නේ. අපි ඒ ගැන මූලික සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ දිලීරයක ලක්ෂණ ටික අපි මුලින් හඳුනා ගත්තොත් ওই කියන ලක්ෂණ ටික. ඒතකොට දිලීරයකදී අපි ඒක මග හරවා ගන්න පුළුවන්. හොඳයි. අපි තවදුරටත් පුළුල් වශයෙන් මේ ගැන කතා කරමු. අපි අසන්නට ආරාධනා කරනවා 0.8212 8244 එක්වන්නට කියලා අසන්නත් එක්ක. අද අපි කතා කරමින් සිටින්නේ ගෙවත්තක් අඛණ්ඩව තිරසාරව කොහොමද පවත්වාගෙන යන්නේ ජාතික කෘෂි තොරතුරු සන්නිවේදන මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක නාලක හේරත් මහත්මයාත් එක්කම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ අජිත් ගුණසේකර මහත්මයා අද අසන්නත් සමග එක්ව සිටින්නේ. පෙරවරු 8:22 දැන් වෙලාව. මදුරාපුර රජගෙයක උපන්නේ නොතරා සැප සම්පත් බලදින්නේ පවර අගමෙහි සියවි එන්නේ මෙපුරා විතරයි
රටයි විනාඩි 25යි දැන් වෙලාව අස්වන්න සමගින් ඔබ එක්ව සිටින්නේ. අද අස්වන්න අපි කතා කරන්නේ ගෙවත්තක් අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව. ජාතික කෘෂි තොරතුරු හා සංනිවේදන මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක නාලක හේරත් මහත්මයාගේ සම්පත්දායකත්වයත් එක්ක. නාලක හේරත් මහත්මයා, අපි දැන් කතා කළා ගෙවත්තක් පවත්වාගෙන යද්දී මොන වගේ අභියෝග වලටද අපිට මුහුණ දෙන්නට සිදු වෙන්නේ කියලා. දැන් අභියෝග හඳුනාගත්ත නම් ඊළඟට කළ යුතු වන්නේ මේ අභියෝග ජය ගන්නට අපි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක සාකච්ඡාවට ලක් කිරීම. කොම්නතරම අපි අභියෝග ජය ගන්න. ඔව් අනිවාර්යෙන්ම. දැන් අපි කියමුකෝ ගෙවත්තේ යම් තැනක අපි ආලෝකයේ ප්‍රධාන අභියෝගයන්නේ. කියන්නේ එක තැනකට සමහරට හොඳටම ආලෝකය ලැබෙනවා, තවත් තැනකට ආලෝකය අඩුවෙන් ලැබෙනවා. ඔව්. එතකොට ආලෝකය වැඩියෙන් ලැබෙනවා නම් එතන අපි මොන වගේ භෝගද ස්ථාපනය කරන්න ඕනේ? කියන්නේ දැන් අපේ ගෙවත්තේ ඊළඟ තියෙන ගැටලුව තමයි අපි භෝගය යොදා ගන්නවා. සමහරවිට යොදා ගන්න භෝගයේ අස්වැන්න නැහැ කියලා ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ අපි යොදා ගන්න ගෙවත්තේ යොදා ගන්න තැන භෝගයේ අස්වැන්න නැති වෙන ප්‍රධාන හේතුවක් තමයි අපේ ආලෝකය. කියන්නේ එයා ඒ ගහ යා ප්‍රිය කරන ආලෝකයක් තියෙනවනේ. අපි කිමුකෝ මලක් ඇති වෙලා මලකින් ගෙඩියක් ඇති වෙලා ඒ ගෙඩියක් හැදෙන්නා වූ භෝගයක් මොන හරි තියෙනවනේ. බටු, මිරිස්, තක්කාලි වගේ ඒ වගේ භෝගයක් ගත්තොත් එimhe ඒ වගේ මලකින් ගෙඩියක් ඇති වෙන භෝගවල ගොඩක් ආලෝකය උනේ. කියන්නේ අඩුම ගණන දවසට ප්‍රය 10කට එහාවත් ආලෝකයක් ඕනේ. 10ක්වත් ඕනේ අඩුම. කියන්නේ හවස ආලෝකය අනිවාර්යෙන් අවශ්‍යයි. එතකොට ඒ වගේ භෝගයක් හිටවනවනම් ඒක අනිවාර්යෙන් අපි අර අපේ ගෙදර තියෙන හැවන අඩුම තැනක ඒ වගේ තැනක හිටියොත් එතන අපි ඒක හරියන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ තැනකට උචිත වෙන්නේ කිරියල, වැල්ලල ඒ වගේ ආලෝකය සමහරට හොයාගෙන යන භෝග, එහෙම නැත්නම් ගොටුකොළ මුගුරන ඒ වගේ පලා වර්ග ටිකක්, එහෙම නැත්නම් කොච්චි මිරිස් ඒ වගේ කියන්නේ යම් මට්ටමකින් ආලෝකයකදී යම් අස්වැන්නක් දෙන්නා වූ කියන්නේ අපේ අත්දැකීම් තියෙනවානේ මේ භෝගේ හෙවන ප්‍රිය කරන අවස්ථාවකදී මොන හරි අස්වැන්නක් දෙනවා කියලා. ඒ වගේ භෝග අපි කිව්වොත් සමහර කිරියල වෙන්න පුළුවන්, ඊළඟට බතල වගේ එකක් හොඳටම අවුව වැටුනොත් ඒකෙන් උපරිම අස්වැන්නක්. හැබැයි යම් ආලෝකයේදී වුණත් එයා අස්වැන්නක් දෙනවා. ඒ වගේ මුත්සරණ. ඒ වගේ තමන් ඒ එතන තියෙන භෝගයේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ තිරසාර භවයේදී ඊළඟ සාධකයේ තමයි අපි දිගින් දිගටම භෝග පවත්වාගෙන. අපේ අතීත අපේ මුතුන් මිත්තන්ගේ තිබ්බ ඒ ගෙවත්තේ තිබ්බ විශේෂ ලක්ෂණය තමයි ඒක තිරසාරයි. ඒ කියන්නේ ඒ තියෙන භෝග දිගින් දිගටම ගොඩක් දුරට පවත්වන. ඒ නිසා අපි ඉස්සර බණ්ඩ කොච්චර තිබ්බ මේ අලවර්ග තිබ්බද කියලා. ඒ කියන්නේ ඒක සමහරලාට ඒ තියෙන අලවර්ග පුත්සරණ වගේ එකක් ගත්තොත් එහෙම කිරියල වගේ එකක් ගත්තොත් එහෙම දිගින් දිගටම එයා ඒක එතන ඒ භෝගේ තියෙනවා. එතකොට අපිට ආහාර හේනියක් එහෙම නැත්නම් මොන හරි එකකදී අවස්ථාවකදී එතන අපිට ඕන තරම් ආහාර තිබ්බා. කියන්නේ එදා තිබ්බ සමාජික සංඛ්‍යාව ගත්තත් විශාල සමාජික සංඛ්‍යාවක් ගෙදර ගිහිටියා. එතකොට ඒකට සාපේක්ෂව වැඩි ආහාර ප්‍රමාණයක් එයා නිෂ්පාදනය කරා ගෙවත්ත තුලින්ම.
නාලගමත්ම දැන් අපි මේ ගෙවත්ත ගැන කතා කරද තවත් කාරණයක්ගෙන අවධානයමු කරන්නට අවශ්‍යයි. දැන් අපි කෘෂිකාර්මික වපසරීක නම් භෝග විවිධාංගීකරණය ගැන කතා කරන එකම භෝගයේ දීර්ඝකාලීනව එකම ඉඩමක වගා කරන්න එපා කියලා. දැන් අපි ගෙවත්තකට කොහොමද මේ කාරණය ආදේශ කරගන්නේ? ගෙවත්තකදී මේ භෝගයේ හැබැයි පොඩි විවිධාංගීකරණයකුත් ඕනේ. කියන්නේ එකම කුලයේ භෝග එකමතන සමහරට වගා කරන්න නැති වෙන්න පුළුවන්. ඒ වුණාට අපි ඒ වගේ භෝග භාජන වලට සමහරලට ගන්න පුළුවන්. එකමතන නැතත් අපිට ඉඩ පොඩි ඉඩක් තියෙනවා නම් ඒක සමහරට භාජන වලට එහෙම නැත්නම් බෑග් වලට ඊළඟ කිලෝ 5 බෑග් කිලෝ 10 පොලිසක් බෑග් වලට අපිට සමහර භෝග එකතු කරගන්න වෙයි. ඊට අමතරව අපේ ගෙවත්තේ තියෙන භෝග අතු ගෝවා ඊළඟට ඒ වගේ භෝග කියන්නේ දිගු කාලීන පවත්වා ගන්න පුළුවන් භෝග බටු වුණත් අපි ආර්ථික වගාවකදී බටු පඳුරක් එහෙම නැත්නම් තිබ්බටු පඳුරක් එහෙම නැත්නම් තලන බටු ටිකක් ඒ බටු වර්ග කියන එක වුණත් අපි හිතමුකෝ ඒ වගේ භෝගයක් අස්වනු වාර කිහිපයකින් එහෙම නැත්නම් යම් අස්වනකින් පස්සේ ඒ භෝගේ ඉවත් කරනවා අපි කරද්දී. හැබැයි ගෙවත්තකදී එහෙම කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අපිට හොයාගන්න පුළුවන් අපේ වටපිටාවෙන් හොයාගන්න පුළුවන් එහෙම නැත්නම් දෙපාර්තමේන්තු නිර්දේශිත කරපු බටු වර්ගයක් වුණත් අපි හිතමුකෝ ඒ වගේ මිරිස් පඳුරක් මිනිස් වර්ගයක් හිතමුකෝ ඒක දිගින් දිගටම පවත්වා ගන්න පුළුවන් අපේ ගෙවත්තේ ලෙඩ රෝග අවමින් පාවිච්චි කරගෙන මේ භාවිතා කරමින් ඒ කියන්නේ ලෙඩ රෝග අඩුව තියාගනිමින් ඒක පවත්වා ගන්න පුළුවන්. ඒතකොට කාබනික පොහොර පාවිච්චි කරන්න වෙයි අපිට ඒකට. එතකොට ඒ බටු පඳුර වුණත් අපි ඒක අස්වැන්න නෙලා ගැනීමෙන් පස්සේ දැඩි කප්පාදයකට යන්නේ නැතුව දල කප්පාදයකට කියලා. කියන්නේ ඒකේ තියෙන සෞත්වෙච්ච අතු කිහිපයක් කපලා දාලා ඒකේ වර්ධක වර්ධනය අපි ආය ඇති කරගෙන ඒ කියන්නේ ඒකේ දැන් ඒක උපරිම වර්ධක වර්ධනයක් ඒ ගහේ ඇතිලන් තියෙන. ගෙවත්තකදී ඒක ගහ මුලින්ම කපනවට වැඩිය ඒකේ වර්ධක වර්ධනයක් ගහේ අතු ටික හැදෙන්න යම් පෝෂණයක් අපේ ගෙවත්තෙන් ලබාගෙන තිනවා ආලෝකයෙන් යම් ශක්ති ප්‍රභවයන් ලබාගෙන තිනවා ඒනොට ගහ හදාගෙන තින්න හොඳට. ඒ හදාගත්ත ලස්සන ගහ ඒ කියන්නේ ඒකෙන් දැන් අස්සන්න දෙනවනේ. හැබැයි ඒක දල කප්පාදුවට ඒ කියන්නේ යම් මට්ටමකින් දලු කිහිපයක් කපලා අතු කිහිපයක් කපලා ඒක නැවත වරක් ඒ වියන හදාගෙන සකස් කරගෙන අපිට ඒකට කාබනික පොහොර ටිකක් දාලා වතුර ටිකක් දාලා ආයෙ පාරක් ඒකෙන් මේ වර්ධක වර්ධනයක් කරලා මල් ටිකක් හදාගෙන කොළ ටිකක් හදාගෙන ආයෙ ගෙඩි ටිකක් හදාගන්න පුළුවන්. ඔව් දැන් මේ කප්පාදුව ගැන කතා කරද්දී නානකමම මේ හැම ශාකයක්ම කප්පාදුව කරන්න පුළුවන්ද තෝර සමහර ගස් විතරද? ඔව් නේ අපි දැන් ඔය කියන්නේ බටු වර්ග ටික ඒ කියන්නේ බටු වර්ග ටික අපිට අනිවාර්යෙන් කප්පාදුව කරගන්න පුළුවන්. නිර්වගාවක් විදිහට ඒක පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒ වගේම අපිට කප්පාදුව පවත්වා ගන්න පුළුවන්. ඊළඟට මාළු මිරිස් කියමුකෝ. මාළු මිරිස් අපි සාමාන්‍යයෙන් අපි වාණිජ වගාවක් විදිහට මාළු මිරිස් එක උදාහරණයක් කිය මාළු මිරිස් එහෙම නැත්නම් කෝටු මිරිස් එහෙම නැත්නම් අපි ගන්න සාමාන්‍ය මිරිස් කියමුකෝ. ඊළඟට කොච්චි ඒ වගේව ගත්ත වුණත් අපි බහුවාසික විදිහට ඒක වැඩි කාලයක් පවත්වා ගන්න පුළුවන් ගෙවත්තක. ඒ කියන්නේ මේක ඇවිල්ලා අපිට අසන්නක් නිකන්ට උනේ. ඒ කියන්නේ ඒ වගේ ලෙඩ රෝගයක් තියෙනවනේ ඒක කඩලා දාලා එහෙම නැත්නම් ඒක ඉවත් කරලා දාලා ඒක පොහොර ටික ලබා දීලා ඒකේ තියෙන අතු දෙක තුනක් ආය නාස්ති වෙලා තියෙන අත්තක් තියෙනවනේ ඊළඟට වර්ධක වර්ධනය ආවම වෙලා තියෙන අත්තක් තියෙනවනේ ඒක කපලා දාලා නැවත ඒකට පොහොර ටිකක් දාලා ගත්තොත් එහෙම නැවත වර්ධනය කරගන්න පුළුවන්. හොඳම උදාහරණ තමයි මාළු මිරිස් වගේ එක. මාළු මිරිස් ගහක් වුණත් බහුවාසික විදිහට අපිට කෝට්ටක් ගහලා හිමින් සැර ඒක වර්ධක වර්ධනය නැවත නැවත ඇති කරගෙන මේක පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට ඒක ගෙවත්තක් නෙමෙයික. ගෙවත්තක් පවත්වාගෙන යනකොට ඒක ගෙවත්තකට මේ සුදුසු ආකාරයට අපි නඩත්තු කරනවා. ඒතර මූල මණ්ඩලේ දැන් මේ වැහි තියෙන දවස්. දැන් ඒතර මේ වර්ෂාපතනයත් එක්කම අපේ වැඩි වර්ෂාපතනයක් ලැබෙනවා. ඊළඟට පහුවේ අවුව වැටිලා ආයපාරක් පස තද වෙනවා. ඊට පස්සේ එතකොට මූල මණ්ඩලය තද වෙනවා. එතකොට අපි දන්නවනේ වැස්සක් එක්කම අපි 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 අත්දැකීමෙන් දන්නවා ගහක් වර්ධනය නතර වෙනවා කියලා අපි කියනවා. පාංශුකාදෙන් ලක් වෙනවා. ඊට අමතරව ගහ වර්ධනය බහල වෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවක පස පොඩ්ඩක් බුරුල් කරලා ආයි කාබනික පොහොර පොඩ්ඩක් එකතු කරලා ඊළඟට ඒක උඩින් පාංශු කාදනය වෙනවා නම් පොඩි රොඩු ස්තරයක් දාලා පාත්‍ය ඒ විදිහට පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට එහෙම පවත්වාගෙන ගියොත් ඒක නැවත වාරක් දළු ටිකක් ඇති වෙලා ආයි පාරක් එකක මල් ටිකක් ඇති වෙලා කරල් ටිකක් ඇති වෙනවා. එතකොට ඒක අපි දිගින් දිගටම පවත්වාගෙන යන්න පුළුවන් ගෙවත්තකදී. ඉතින් ඒ විදිහට අපිට පුළුවන් අපේ ගෙවත්ත නඩත්තු කරගෙන යන්න මූලික වශයෙන්. ඔව් හොඳයි. නාලක මහත්මියත් එක්කම දැන් අපි මේ ගෙවත්තක් ගැන කතා කරද්දී විශේෂයෙන් කතා කරන්න පුළුවන් විකල්ප වගා රටා තියෙනවා. අපි මේ කෘෂිකාර්මික බිමක වගා කරනට වඩා ගෙවත්තකදී අපිට විකල්ප විවිධාකාර ක්‍රම කරා යන්නට පුළුවන්. මොනවද මේ විකල්ප ක්‍රම? ඔව් විකල්ප ක්‍රම කියන්නේ දැන් අපේ ගෙවත්ත ඉඩකඩ සමහරට පොඩි. ඒ කියන්නේ සමහර නාගරික ගෙවත්තක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සඳුළුතල ගෙවත්තක් වෙන්න පුළුවන්. ඒ වගේ එකදී මේ ගොඩාක් දුරට තියෙන අපිට ඉඩකඩ කියන එක. ඒ කියන්නේ පස කියන සාධකයේ සීමා වෙනවා. ඒතර පස කියන සාධකයේ සීමා වෙනවත් එක්කම අඩු පසක් තියෙන තැනකදී එහෙම නැත්නම් ඒ වගේකදී විකල්ප. ඒ කියන්නේ අපේ gederi ivat කරන භාජන පාවිච්චි කරගන්න වෙනවා. එතකොට ඒකේ තියෙන මූල මණ්ඩලයේ පවත්වා ගැනීමට පමණක්
මොනහරි දෙයක් වාජනයක් ඒ වගේ දෙයක් පාවිච්චි කරලා ඊට පස්සේ ඒකේ භෝගයක් හිටවගන්න. ඒ කියන්නේ කිලෝ 5 බෑග් මම ඉස්සලා කතා කරා කිලෝ 5 10 බෑග්. ඊළඟට පොලිතින් අපේ ඉවත් කරන ඒවා තියෙනවා. ඊළඟට සමහරලාට අපි වැරදි අර්ධකණයක් ඉද්දන්න ඊළඟට ගොසරි බෑග් අපේ ඉවත් කරන බෑග් වර්ග තියෙනවා. ඒ වගේ ඒවා අපිට පාවිච්චි කරන්න ඕන පස් ටිකක්. එහෙම නැත්නම් මොනහරි දෙයක් කාබන් ද්‍රවයක් ඒකේ රඳවා ගැනීමට පමණ. ඒතකොට ඒකේ අපිට පැලයක් ඉඳ ගන්න පුළුවන්. ඒතකොට ඒ වගේ හිටව ගන්න පුළුවන්. ඊළඟට සමහරලාට ප්ලාස්ටික් වාජන සමහරලා අපේ ගෙදරින් ඉවත් කරන්න වෙයි. ඒතකොට ඒ වගේ ඒවා අපිට වාජන පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට වැහිපීලි ඉවත් කරන වැහිපීලි තියෙනවා අපිට. වැහිපීලි. ඊළඟට අපේ ඉස්සර අපි පාවිච්චි කරා ගොඩක් දුරට මේ උණ බට. ඔව්. උණ බට හරහා දාලා ඒකේ මැද පොඩ්ඩක් කපලා ඒ කපාගත්ත එකේ පුරුක් ටික අයින් කරලා ඒකේ දෙපැත්තේ පුරුක් දෙක විතරක් ඉතුරු කරලා අඩි 4-5ක් දිග උණ බට කෑලි ටිකක් හදාගෙන ඒකේ පස් පුරවලා පිහිනක ආකාරයට පිහිලාකාරකරට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ වගේ පාවිච්චි කරපුවාම ඒකේ අපි ඊළඟට හිතන්න ඕනේ මේ ගෙවත්තේ මොනවද මේක හිටව ගන්න පුළුවන් කියන්නේ. එතකොට මූලමණ්ඩලෙ ටිකක් තියෙන. ගොඩාක් මූලමණ්ඩල අපි කියමු බටු ගහක් මේක හිටවන්න බෑනේ. එතකොට කොළයලොළු වර්ග වලට අපිට මේක යන්න පුළුවන්. සලාද වර්ග වලට සමහරලාට යන්න. ඒ වගේ ඊළඟට කංකුම් නීති ඒ වගේ වට. ඊළඟ නීරාලික්ස් කියලා අපේ දෙපාර්තමේන්තුවේ තියෙනවා ලීක්ස් වර්ග. ඒ ඊළඟට අපි ගෙදට ඉස්සර අපි පොඩි කාලේ අපිට මතකයි ලීක්ස් ගෙනාවාම ඒ කෑල්ල අපි පාත්‍යයක් පොඩි පාත්‍යයක් හැදලා ඕක හිටවන. ඒකල අපි බලාගෙන ඔව් ඉවත් කරන කොටස. අපි හැබැයි ඒකෙමුත් අස්සන්නක් ගන්න පුළුවන්නේ. අපිට ඒ වගේ එකක් ගන්නකොට අපිට ඒකෙන් පුළුවන් අස්සන්නක් විදියට පාවිච්චි කරන්න. අපිට ඒක පාවිච්චි කරගන්න පුළුවන් ඒ වගේ වාජන වල භාවිත කරන්න. ඊළඟට කඩේ තියෙන අතුගුව ගන්නකොට අතුගුව දඬු කිහිපයක් අපිට ගෙදර ගෙවත්තේ හිටව ගන්න තියෙනවා නම් ඒක දිගින් දිගට බහුවාසික සාකයක් වෙනවනේ මේ අතුගුව. ඒතකොට ඒක තෝරා ගන්නකොට අපි වෙළඳ පොලේ ගන්නකොට කිනක පටල. එහෙම නැත්නම් අර අතුගුව අත්තක් පැල කරනකොට ගොඩක් අපේ අභියෝගයක් තමයි ඒ අත්ත පැලවෙන්නේ කුණු වෙනවා. ඒතකොට ඒකට හේතුව තමයි මූලමණ්ඩලයේ ඒකේ ඇති වෙන්නේ. ඒකට ඒක විකල්පයක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. කඩේ තියෙන අතුගොව ගන්නකොට අතුගොව ගහට සම්බන්ධ වෙන තැනක් තියෙනවනේ. ඒ කියන්නේ අපි ඒ අතුගොව කපාගෙන එනවනම් හරි වෙළඳපළට දානකොට හරි සම්බන්ධ වෙන තැන පොඩි මේ පටලයක් වගේ එකක් තියෙනවා. අර දණ්ඩ පිටින්ම ඔහම කඩලා ගත්තාම අපි ගහක අත්තක් කරනකොට අත්ත නිකන් කරනවට වැඩිය අර බරු අපි කියන්නේ ඉස්සර බරු ගහලා ගන්නවා කියලා නේද? ගැමි විහාරේ කියනවනේ. ආන් ඒ වගේ අර එහෙම කඩලා ගෙන අපි අතු තියෙනවා ඔය මේ අතු ගෝවල. ඒ කියන්නේ ඒ අත්ත ගහට සම්බන්ධ වෙච්ච තැනින්ම ගලවිලා වගේ එනවා. එතන එතන පොඩි මේ පටලයක් වගේ එකක් තියෙනවා. ඒ සම්බන්ධ වෙන තැන. ආන් ඉන්නේ ඒ අතු ටිකක් අපි හොයාගත්තොත් ඒ කියන්නේ වෙළඳ පොලෙන් ඒ අතු කිහිපයක් ගෙනල්ලා අපි ගෙවත්තේ හිටව ගත්තොත් ඒක අපි මේ හිටව ගන්න පුළුවන් ගෙවත්තේ අතු අත්ත පැල කරගන්න විදිහට. ඊට අමතරව අපේ ගෙදර තියෙන හොඳම මේ මුල් අද්දෙන හෝමෝනයක් තමයි පොල් වතුර. පොල් වතුර පාවිච්චි කරගන්න පුළුවන් මේ වගේ එකකදී පැලයක් මුල් අද්දවා ගැනීම සඳහා. ඔව් සාමාන්‍යයෙන් අපි ඉවත දාන දේවල් තමයි මේ සඳහා පාවිච්චි කරන්නේ. අනිවාර්යයෙන්ම. ඒ වගේ දෙයක් අපිට පාවිච්චි කරගන්න පුළුවන් මේ වගේ එකක් පැල කරගන්න. එතකොට මේ විදිහට අපිට මේ වගේ පැල කරගන්න පුළුවන්. ඊට අමතරව දැන් අපි දැන් කතා කරා දැන් අපේ තවත් ඉඩ සීමා වෙනවා. ඒ ඉඩ සීමා වෙනකොට අපිට පුළුවන් අර වගා කුළුණක් වගේ එකක් හදාගන්න. මම හිතන්නේ කලින් අපි මේ කතා කරා සකස් කරන විදිය කියලා දුන්නා. ඒ කියන්නේ සාමාන්‍ය සරලව කියනවා නම් කිලෝ 50 විතර බෑග් පොලිසියක් බෑග් දෙකක් විතර අරගෙන එහෙම නැත්නම් පොලිතින් ඒ වගේ සයිස් එකකට ගන්න අඩි දෙකක් දෙකමාරක් විතර කුළුණක් විදිහ ආකාරයට ඉහළට කාබනික පොහොර කොටස් එකකට මතු පිට කොටස් එකක් පාවිච්චි කරලා එහෙම නැත්නම් කාබනික පොහොර කොටස් එක අපිට කොම්පෝස්ට් ඒ වගේ ඒවා පාවිච්චි කරගන්න පුළුවන්. ඊට නැත්නම් ගොම දිරු ගොම පොහොර එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ගෙදර තියෙනවා සාමාන්‍ය ගෙවත් එක ගොඩාක් දුරට කොළරොඩු මේ එකතු කරන තැනක් තියෙනවා. එතන තියෙනවා සමහරලාට හොඳට කාබනික වෙච්චි පස් ටිකක්. ඒ පස් එකතු කරගෙන ඒ පස්වල ඒ පස් වර්ග ටික එකතු කරන පුළුවන් නම් කාබනික පොහොර ඊළඟට කොම්පෝස්ට් ටිකක් අපිට මේකට එකතු කරගන්න පුළුවන්. මේ එකතු කරගත්ත මිශ්‍රණේ කුළුණක් විදියට ඉහළට සකසාගෙන ඒ කියන්නේ බිම තියෙන ප්‍රමාණය උඩට ගන්න එක. සිරස් අවකාශය ජය ගන්න. ඒතකොට මේ සිරස් අවකාශය අපිට ජයගෙන ඒකේ කොළ එළවලු මේකේ වටේ ඒ වටේ කුළුණක් විදියට හදාගෙන ඒකේ පොඩි පොඩ්ඩක් ඉරලා T අකුර ආකාරයට ඉරලා ඒ එතන පොඩ්ඩක් සිදුරු කරලා එතන අපිට තියෙන ওই තියෙන මුකුණ වෙන කංගුම් ගොඩකොළ ඒ වගේ ඕනම පලා වර්ගයක් හිටවන්න පුළුවන්. ඒ ඉහළම තියෙන තැන අපිට පුළුවන් ඒකේ මේ මල් හට ගන්න එහෙම නැත්නම් වැටකුළු පතෝල කරවිල උනත් ඒකේ ඇටයක් යට දෙකක් තුනක් දාලා ඒක ආලෝකේ හොයා ගන්න තැනකට යවලා එතන මැස්සක් හදලා ඒකේ වගාවක් විදියට පවත්වා ගන්න පුළුවන්. ඊළඟට ගෙවත්ti ඊළඟට තමයි මම දැන් ওই වැටකුළු පතෝල කරවිල කියනකොට තමයි ඊළඟ ප්‍රශ්නේ තමයි ඒ බෝකේ කොහොමද නඩත්තු කරන්න කියන එක. අපේ ගෙවත්ti ගොඩාක් දුරට තියෙන එක තමයි ඒක.
කියන්නේ වැටකුළු පතවල කරවිල වගේ භෝගයක් මූල බිම හිටවලා ඒක ඉහළට ගන්නකොට තනි වැලක් විදිහට ඒක පාවිච්චි කරන්න ඕනේ. ඒකේ සමානට පාවැල් ඇති වෙනවා. ඒ කියන්නේ ඒකේ වැල් හැම පුරුකින් වගේ වැලක් ඇති වෙනවා. ඒතර ඒව අනිවාර්යෙන් කපන්න ඕනේ. ඒකල තනි වැලක් විදිහට අඩුම ගානේ අඩි 5ක්වත් ඉහළට ඒ වැල උඩට ගෙනල්ලා ආධාරකයක් විදිහට උඩට ගෙනල්ලා ඒකේ තියෙන කඳේ තියෙන සීලුම දළු ටික කඩලා ඉවත් කරලා තනි වැලක් විදිහට උඩට ගෙනල්ලා එතනින් පස්සේ අපිට තියෙන ඔය මැස්සක් හරි එවනන පොඩි අත්තක් දාලා හරි ඒකට මේක යවා ගන්න ඕනේ. එහෙම නැත්නම් මුලින්දලම එන අතු වලින් එන අස්සන්න කියන එකට වැඩි අස්සන්නක් අර ඉහලින් තියෙන මේ ඉහලට අරගෙන ඇවිල්ලා ඒ ඒකෙන් අපිට වැඩි අස්සන්නක් ගන්න පුළුවන්. එතකොට ඊළඟට තමයි මේක ඉල් මැස්සගේ හානියෙන්න පුළුවන්. එහෙම නැත්නම් පළතුරු අපේ ගෙදර තියෙන පළතුරු වල ගොඩක් දුරට පේරපැලයක් පේර ගහකින් ගෙඩියක් ආවත් ඒක පළතුරු මැස්සගේ හානියෙන්න පුළුවන්. එතකොට ඒ වගේ එකක් ආවොත් මේ සිරසරභාවේ අපේ තියෙන ඊළඟ දුක් ගැනවිල්ල තමයි මේකට පණුව ඇති වෙනවා. ඒ පණුව ඇති වෙනවනම් අනිවාර්යෙන් මේකට අපිට පුළුවන් පල ආවරණය කරන්න. ඒ කියන්නේ කඩදාසි වලින් ආවරණය කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම වැටකුළු පතවල කරවිල වගේ වගේ පොලිතීන් එක යට හැබැයි අර පොලිතීන් නිරාවරණය වෙන විදිහට පොලිතීන් බටයක් වගේ එකක් හදලා අර කුඩ වලට දාන පොලිතීන් එක තියෙන ආන් ඒ වගේ නිකන් බටයක් වගේ එකක් දාලා විනිවිද පෙන්න පොලිතීන් එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් මේක මේ ආවරණය කරගන්න. එහෙම ආවරණය කරගත්තොත් මේක ඉල්මස්සගේ හානිය ඒක අවම වෙනවා. ඊළඟ එක තමයි අපේ ගෙවත්තේ තියෙන මෙන්න මේ හදිස්සිය හරි මේ හානි වෙච්ච එකක් එතනම දාන්න එපා. එහෙම දැම්මොත් වෙන්නේ ඒකෙන් ඒ ජීවන චක්‍රය සම්පූර්ණ වෙනවා. යාගේ අනිවාර්යෙන් යාගෙන් පණුව ඇති වෙලා පොළවේ එක අවස්ථාවක් ගත ගන්නවා. ඒ එක අවස්ථාවේ පොළවේ ගත කරපුවාම ඒ අවස්ථාවේ ඊළඟට ආය සුඹුල් සතෙක් බවට පත් වෙනවා. එහෙම වුණොත් එහෙම ඒකෙන් නැවතත් මේ ජීවන චක්‍රය සම්පූර්ණ කරලා එයා ඒ ආවට තියෙන සීලුම සාක වලට හානි කරනවා. ඒක නිසා අනිවාර්යෙන්ම ඒ වගේ එකක් තිබ්බොත් එහෙම ඒවා පුළුසලා දාන්න. එහෙම නැත්නම් ටිකක් ගැඹුරු ස්ථානයක වල්ලා දාන්න. ඊළඟට පළතුරු එකක් වුණත් ඒ peer එකක් වුණත් සාමාන්‍ය පොඩි peer ඇඹුල් peer size එකට එනකොටම කඩදාසි ආවරණයක් ඒ වගේ එකකින් ආවරණය කරොත් අනිවාර්යෙන්ම මේකට ඒ හානි එන්නේ. අපේ කිලෝ peer ගස් වලට ගොඩක් දුරට ඔය මැසිවිල්ල එනවා මෙහෙම කුණු වෙලා තියෙනවා කියලා. අනිවාර්යෙන් ඒක ආවරණය කරන්න. හැම ගෙඩියක්ම ආවරණය කරන්න. ඒක දැන් අපිට ප්‍රායෝගිකව අපි හිතනවා ඒක ආවරණය කරන්න බෑ කියලා. අපේ වෙළඳපොළට එන ඔය හැම පේර ගෙඩියකටම අනිවාර්යයෙන්ම කල්පිටියේ ගොවි මහත්තුරු එහෙම නැත්නම් ඒ වාණිජ වශයෙන් වගා කරන ගොවි මහත්තුරු අනිවාර්යයෙන් මේකට කඩදාසි කවරයක් යොදලා තමයි ඒ ගෙඩිය ආරක්ෂා කරලා තමයි ওই වෙළඳපොළට එන්නේ. ඒ කියන්නේ ඒ තියෙන ලක්ෂ ගාණක් ඒ පළතුරු සමහල්ලාට වාරයකදී ගෙඩි එනවා එළියට. ඒ කියන්නේ පළතුරු. ඒ කියන්නේ පේර ගෙඩියක්. ඒනොට ඒ එන එක ඒ හැම ගෙඩියකටම ආවරණය කරලා තමයි ඒක කරන්නේ. ඒ නිසා අපේ ගෙවත්තෙත් ඒ වැඩේ අපි කරමු. නාලකමත් දැන් ඔබතුමා ඔය කාරණේ කියද්දි මට අහන්නට හිතෙනවා දැන් මේ ඒ පළතුරු ආවරණය කරන්නට නම් අපිට නඩත්තු කරන්නට පුළුවන් මට්ටමින් ගස පවත්වාගෙන යන්නත් වැඩගත්. මහා විශාල දෙවන්ත ගසක් වුණා ආවරණය කරන එක අපිට හරිම අසීරු වෙනවා. ඒ නිසා අපි අනිවාර්යෙන් ගහ පොඩිවට කප්පාදු කරලා අපේ උස මට්ටමට වැඩි පල්ලෙහා මට්ටමින් ගෙඩියක් පේර ගහක ඊළඟ එක තමයි පේර ගහක ගෙඩියක් ඇති වුණ ගමන්ම ඒ ගෙඩිය අස්සන්න නෙළුනට පස්සේ අස්සන්න නෙළුන තැනට පල්ලෙහෙන් ඒ අත්ත කපන්න. ඒ කියන්නේ ගෙඩිය ඇවිල්ලා ගෙඩිය නැට්ටක් තියෙනවනේ ගෙඩියට ඉන්නේ ඊට පල්ලෙහ තියෙන පොරුකක් එකහමාරක් විතර තියලා එතන කපන්නේ. එතකොට තමයි ඊළඟට එතනින් ආයේ මල් මේ දළු උත්තේජනය වෙලා ආයේ මලක් ඇති වෙන්නේ. අපේ ගොවි මහතුරු කරන්නේ ඊනට අපේ අධ්‍යක්ීම් සමහල්ලාට තියෙන විදියට එතන ඒ ගෙඩිය කරලා ගන්නවා. ඊට පස්සේ ඊළඟට මලක් එනකම් බලහන් ඉන්නවා. එතකොට අපේ ඒ තියෙන ගහේ ගෙඩි ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒක නිසා ඊට පල්ලෙහ අනිවාර්යෙන් මේ ගෙඩිය කඩාගත්ත පස්සේ ගෙඩිය කඩා ගන්නකොට ඊට යටින් පිහියකින් හරි සෙක්‍රටරියක් භාවිතා කරලා හරි කපලයින් කරන්නේ. එතකොට එතනින් ආය මල්ටි උත්තේජන වෙලා ඒ ගහ යම් මට්ටමක තියෙන්නේ. ඒක ලස්සන වියනක් විදිහට තියෙනවා. එතකොට පුළුවන් ඒ ගහ පවත්තාගෙන යන්න ලස්සනට. ඊළඟට මේ කාලේ ගොඩාක් දුර රඹුටන් තියෙනවා. ඒ රඹුටන් වගාවේදීත් ඊළඟට තමයි පිටිපුස් ඇති වෙන්න පුළුවන්. දැන් මේ කාලේදී පිටිපුස් ඇති වෙනවා නම් අපිට සල්ප වගේ එකක් පාවිච්චි කරන්න වෙයි. ගොඩාක් දුරට දැකලා ඇති අර ගහේ මේ සුදු පාට ආවරණයක් වගේ එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකට හේතුව තමයි පිටිපුස් කියන දිලීර නිසා. ඒ වගේ අවස්ථාවකදී අපිට සල්ප වගේ එකක් පාවිච්චි කරලා ඒක එකපාරක් හෝ දෙපාරක් මල්ල හැට ගන්න අවස්ථාවේදී පොඩි ගෙඩිය ඇති වෙනෙල ඊළඟ ටිකක් ලොකු වෙච්ච අවස්ථාවකදී සල්ප වගේ එකක් පාවිච්චි කරලා ඒක අපිට පාවිච්චි කරොත් අපිට ඒ තියෙන දිලිරහණය යම් මට්ටමක පාලනය කරගැනීමෙන් අපේ ගෙවත්තට අවශ්‍ය ඒ තියෙන වගාවක් හොඳ අස්සන්නක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔව් නාලක මහත්මයා දැන් ඔබතුමා මේ කරුණු කාරණා කියද්දී මට හිතෙන දැන් මේ පවුලේ සමාජිකයන් කීප දෙනෙක් කියන හැම දෙනාටම මේ යම් යම් කාර්යයක් ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. එක්කෙනෙක්ම මේ දේවල් බාරයන් කරන්නට බෑ. පවුල කියන්නේ සාමූහිකත්ව සංකේතයක්. අපේ ගෙදර ඉන්න දූ දරුවෝ ඉන්නවා. ඒතකොට ඒකට උනත් ඒකටත් මේක ආසාවක් දැනේ. ඒ කියන්නේ මේ පළවෙනි අස්සන්න ගත්තාම ඊළඟට අපි අස්සන්නක් ගත්තා ඊපස්සේ යාට ඒක අධ්‍යක්ෂකම කුත් තියෙනවා.
ඉළඟ තම මට තව පොඩි කාරණාවක් කියන්න ඕනේ. දැන් භෝගයක අස්සන්න ලබා ගන්නකොට ඒ කියන්නේ අපි කොළදාවක් කියන්නේ කංකුම් වගේ එකක් කියමුකෝ. ඒ අපි හදාගත්ත පෝච්චි එක කංකුම් එකක් හදාගත්තා එක දැන් අපි වාණිජ වගාවකදී නම් අපි ඒක සම්පූර්ණයෙන්ම කපලා ගන්නවා. හැබැයි අපි ගෙවත් එකදී එහෙම එකපාරෙම කපලා ගන්න එපා. එතකොට ඒ වගේ එකදී වෙන්නේ අපි ඊළඟට දැන් ඒ අස්සන්න ගොඩක් දුරට ඉවර වෙනවනේ. අපිට මේක වර්ධක වර්ධනය වල උපරිම අවස්ථාව ආපු තැනකින් දළුටි කල්ලා ගන්නවා. අපි ඉස්සර අපි අම්මලා තාත්තලා මොකද කරේ? එළියට බහලා අම්මා එළියට බහලා සමහරවිට පලා වර්ග 6 7ක එකතුවක් එකතු කරගෙන ඇවිල්ලා තමයි මිටක් කරගෙන ඇවිල්ලා ගෙදර මේ පලා වර්ගයක් විදියට පාවිච්චි කරන්නේ. එතකොට එකපාරින්ම දාගත්තෙන් හරි පීයකින් හරි ඔක්කොම කපානේ ඉන්නේ නැහනේ. ඒ අවශ්‍ය තැන් වලින් ටික 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 ඔක්කොම එකතු කරගෙන ඇවිල්ලා තමයි ගෙදර පාවිච්චි කරන්නේ. එතන මෙතනද අපේ ගෙවත්ත පාවිච්චි කරනකොට යම් ප්‍රමාණයකට පොඩි අස්සන්නක්. ඒ කියන්නේ ඒක ඔක්කොම සමූල ඝාතනය කළා වගේ එකපාරින්ම කපා ගන්න නැතුව ඒ කියන්නේ මුළුමනින්ම ආරක්ෂා ආරක්ෂාගෙන ඒ කියන්නේ ඒකේ ප්‍රභා සංශ්ලේෂණයට ඒක එදා අම්ම සමහරට ඒක එදා අම්ම දකින්න නැතුව ඇති මේකේ මේ ප්‍රභා සංශ්ලේෂණ පුස්තියක් තියෙන්න ඕනේ කියන එක විද්‍යාත්මක පැත්ත දකින්න නැතුව ඇති ඒ වුණාට එදා ඒක ටිකයි කඩාන ආවේ. ඒත් ප්‍රභා සංශ්ලේෂණ පුස්තියක් තියලා තමයි ආ එන්නේ. එතකොට ඒක තිබ්බහම ඊළඟට එයා ටක් ගාලා වර්ධක වර්ධනයක් ඇති කරගන්නවා එයා. ඒ කියන්නේ එතක ඒකෙන් තමයි යා ඒක හැමදාම අදත් සමහරට කියනවා හෙටත් එතනින්ම මිටක් කඩා ගන්නවා නේද. එතකොට ඒක නිසා අපි ඒ වගේ එකක් දිගින් දිගට පවත්වා ගන්නවා නම් ඒක අර විදිහට අපි ගෙවත්තක් නිසා ඒ විදිහට පවත්වාගම මේක වාණිජ වගාවක් නොවන නිසා. ඔව් දැන් මේ පාරම්පරික දැනුමයි විද්‍යාත්මක ඥානයයි මේ සියල්ල ඒක රාශි කරගෙන තමයි අපි ගෙවත්තක් අඛණ්ඩව පවත්වාගෙන යන්නේ. හොඳයි අපි තවදුරටත් කතා කරමු. අස්සනේ රැඳෙන්නට තවත් මිනිත්තු 16ක පමණ කාලයක් ඉතුරු වෙලා තියෙනවා. ගෙවත්තේ අඛණ්ඩ පැවැත්ම ගැනයි කතා කරන්නේ. ජාතික කෘෂි තොරතුරු හා සංනිවේදන මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක නාලක හේරත් මහත්මයා සමගින් අපි අජිත් මහත්මයාත් ඉන්නවා මෙදිරි. අපි කෙටි විරාමයක් ලබා ගනිමු. ගීතමය විරාමකින් පසුව නැවතත් එක්වෙමු මේ කතාව සමග. නංගා කෙල්ල හීන් මැණික හීන් සීරුවේ තවත් ජාමි වැඩ වාගේ එළවලු කුටුවේ එළවලු පැලටික සරුවට නව දලු දමලා හිනෙහි මැණිකේ සමගින් හිත සරු කරලා වැතකොළු වැල් ටික මල් පිපිලා හැදවිලා අමුතුම සුවඳක් ගෙන දෙයි හැඩ පතුරාලා හැදෙනා පොඩි කරල් දිහා නෙත් හෙලමින්නේ ඉවතට යන දලුවක් ඉපලට හරවන්නේ කරවිල වැල්වල පොඩි පොඩි කරල් හැදෙනවා මුරුමල් අඩුවෙන් පිපිලා ඇතැයි සිටෙනවා පතෝල කරලකට හැදෙන ගලක් ගැට ගසා කැපූ කරල් මල්ලි අත තබයි අඬ ගසා හෙට කපන්න බණ්ඩක් කා කරල් තියෙනවා මතු වෙන පොඩි කැකුළු දිහා බලා සිටිනවා මාළු මිරිස් ගස් ටික කරලින් බරවිලා මෝරන්නට දඟලයි දුටු නෙත් කනසාලා අලුතෙන් සිට වූ බටු පැල ටික දලුලන්නේ මැණිකෙගේ ආසිරි බැල්මට තව සරු වෙන්නේ දඹල කරල් නටනවා වැට දිගට හැදීලා දිය ලැබු වැල් පෝහණියට දිවෙයි ඇදීලා බැලු බැලු අත කොටුව පුරා හරි සිරියාවයි මැණිකෙගේ වාසනා ගුණේ එහි උතුරායයි රැට බතට සෑහෙන්නට එළවලු කැඩුවේ දෑතක ඇති වාසනාව එතනදි දිස්වේ කෑම වේල රස කරවා ගන්නට රැට හාමු පලා නෙලා ගනී සරිලන ඊට
මැණිකගේ අත් ගුණයට කොටුවම සරු වේවි මුළු පවුලට ළඟදිම අත මිට සරු වේවි බැලු බැලු අත කොටුව පුරා හරි සිරියාවයි මැණිකගේ වාසනා ගුණේ එහි උතුරායයි වැට බතට සෑහෙන්නට එළවලු කැඩුවේ දෑතක ඇති වාසනාව එතනදි දිස්වේ වැටකොළු වැල් ටික මල් පිපිලා හැඩවිලා අමුතුම සුවඳක් ගෙන දෙයි හැඩ පතුරාලා හැදෙන පොඩි කරල් දිහා net හෙලමින්නේ ඉවතට යන දලුවක් ඉපලට හරවන්නේ ඉරබැස යනවා ඉදිකඩ වැහෙනවා කොටුවේ මැණිකගේ අතගත් කෙනෙකුට හොඳටම සරුවේ ඉරබැස යනවා ඉදිකඩ වැහෙනවා කොටුවේ මැණිකගේ අතගත් කෙනෙකුට හොඳටම සරුවේ පෙරරු නවයට මිනිත්තු 12ක කාලයක් ඉතිරිව තිබෙන අස්වැන්න සමග ඔබ රැඳී සිටින්නේ අජිත් ගුණසේකර මහත්මයා මගතන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තවත් පණිවිඩයක් එක්ක තමයි ඔබතුමා දැන් අපිත් එක්ක එකතු වෙන්නේ. ඔව් ඇත්තටම මේ කරනාලක මහත්තයා කියපු ගෙවත්තේ පැවැත්මත් එක්ක කතා කරනකොටත් සෑහෙන්න මේ සම්බන්ධයක් තියෙනවා පැහැදිලිව. මොකද අපි ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පවත්වන ප්‍රදර්ශනවලදී ඒ වගේම හැම වර්ෂයකටම වතාවක් කර ග්‍රෑම් 200 පළතුරු ප්‍රදර්ශනය කියලා හොරණ පරීක්ෂණ ආයතනයේ පවත්වන ප්‍රදර්ශන වලදී අපිට කැපී පෙනෙන ලක්ෂණයක් තමයි මිනිස්සු පැල අරන් යන එක. ලොරි පිටින් ත්‍රිවිලස් වල තමන්ගේ පෞද්ගලික වාහන වල පැල අරන් යන්න සෑහෙන ලෝභකමක් දක්වන මිනිස්සු තමන්ගේ ගෙවත්ත සරු කරගන්න. එතන වාණිජ මට්ටමින් පැල හදන්නවන්ටම නෙවෙයි බොහෝ විට උන් අරන් යන්නේ තමන්ට ගෙවත්තට සරුසාර වගාවක් පවත්වාගෙන යාම සඳහා පළතුරු පැලයක් එහෙම අරගෙන යන්න. ඉතින් මේ ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලොකු අවධානයකින් ඉන්නවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා පැල නිෂ්පාදනය සම්බන්ධයෙන් වග කියන මධ්‍යස්ථානය තමයි බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය. එතකොට බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ තියෙන ගොවිපල් සහ ඔවුන්ගේ ලියාපදිංචි සහ අධීක්ෂණ යටතේ ක්‍රියාත්මක වන පෞද්ගලික තවානුත් තියෙනවා. එතකොට මේ මොකද ලංකාවට අවශ්‍ය පැල ඔක්කොම සභ්‍යයන්ට ගොවිපල් වලට විතරක් බැරි වෙන අවස්ථා තියෙනවා. කොහොම වුණත් මේ බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය අපාතරපත් කරලා තිනවා ඔවුන්ගේ ළඟ අලුතෙන් තියෙන පැල සම්බන්ධව නිවේදනයක් මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන්න කියලා. ඒකෙදි මේ පළතුරු පැල ගත්තොත් එහෙම බීජ පළතුරු පැල විදිහට කියන බීජ පැල විදිහට අපිට දෙලුම් දෙහි කාමරංගා පේර පැපොල් වැල්දුඩම් වැනි පැල මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම බද්ද පැල විදිහට අඹ කොස් රඹුටන් අලිපේර දූර්යන් පැල තිබෙනවා. මොකද මේ දූර්යන් පැල මේ ඉතාම හිඟියකටපත් වෙන ප්‍රදර්ශනවලදී ඉක්මනින් ඉවර වෙනවා. එතරම් ඉල්ලුමක් තියෙනවා. ඉල්ලුමක් තියෙනවා. නිෂ්පාදනයේ දූර්යන් පැල හදාගන්න හරි අමාරුයි. අපි මුලින් ඇට ටිකක් තවාන් කරලා ඒ පැලවල අනුජ කොටස් සම්බන්ධ කරලා තිබුණට සාර්ථක බද්දපලයක් බවට පත් වෙන්නේ ඉතාමත් අඩු ප්‍රතිශතයක්. ඉතින් ඒක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෑතකදී නම් දැන් දූර්යන් පැල නිෂ්පාදනය සාර්ථකව කෙරෙනවා. ඒ වගේම අතුපැල විදිහට ලෙමන් දෙලුම් කතුරු මුරුංගා කියන පැල තියෙනවා. එළවලු බීජ වර්ග බොහෝමයක් තියෙනවා. තම්පලා, බෝංචි, කරවිල, වම්බටු, මාළුමිරිස්, පිපිඤ්ඤා යනාදී වශයෙන් විවිධ ප්‍රභේදවලට අයිති ඒවා. බොහෝමයක් තියෙනවා. අපේ මේ දේශීය කෘෂිකාර්මික වටපිටාවට ඉතාමත් හොඳින් ගැලපෙන ප්‍රභේද මේ ඔක්කොම. මේවා අපේ අලෙවිසල්වල අලෙවි කිරීම සඳහා තිබෙනවා. නිවිති තක්කාලි ඔය විදිහට ගොඩක් එළවලු වර්ග. ඔබට අපේ අලෙවි මධ්‍යස්ථාන වලට ගියාම දැනගන්නට පුළුවන් මේ බීජ පැකට් ග්‍රෑම් එකේ ඉඳන් කිලෝ එක දක්වා විවිධ ප්‍රමාණයෙන් තමන්ගේ ගෙවත්තට නම් ගෙවත්ත සුළු හරි වගාවකට නම් එහෙමයි මහා පරිමාණ වගාවකට නම් එහෙමයි ඒ විදිහට පැකට් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. රුපියල් 35.40 ඉඳන් රුපියල් 2000 වෙනකන් මේ වගේ මිල වෙනස් වෙනවා පැකට් එකේ ප්‍රමාණය අනුව. එතකොට අනිත් කාරණේ තමයි මේ පළතුරු පැල වල මිල ඉතාමත් වැදගත් වෙනවා. මොකද පළතුරු පැල දෙක තුනක් අරගෙන යන්නේ ගොඩක් අය කරනවානේ. ඒතොර දෙලුම් දෙහි කාමරංගා වැල්දොඩම් පේර මේවා බීජ පැල විදිහට ගන්නවා නම් දෙලුම් දෙහි කාමරංගා වැල්දොඩම් පේරවැනි දේවල් බීජ පැල විදිහට ගන්නවා නම් රුපියල් 50ක් තමයි දෙපාර්තමේන්තුවේ සම්මත අලෙවි මිල.
වගේම පැපොල් පැලයක් රුපියල් 70ක් විදියට සඳහන් වෙනවා. බද්ද පැල විදියට ගන්නකොට අඹ, කොස්, රඹුටන්, අලිපිර, දූරියන් අපි අර ඉස්සෙල්ලා කතා කරපු බද්ද පැල පැලයක් රුපියල් 200ක් වෙනවා දෙපාර්තමේන්තු අලිවිසලකින් ගන්න විට. එතකොට අතු පැල විදියට ලෙමන් දෙලුම්, කතුරු මුරුංගා ඉස්සර සඳහන් කරපු අතු පැලයක් රුපියල් 100ක් බැගින් ගන්න පුළුවන්. ඉතින් මේ අපිට ආසන්නවම කිව්වොත් එහෙම කෘෂිකර්ම දෙපාර්තමේන්තු එළවලු බීජ මධ්‍යස්ථානයේ තියෙන ওই පේරාදෙනිය ගන්නවරු හන්දියේ ඉඳන් ගැටමි පාලම් පැත්තට එනකොට වම් පැත්තේ. ඊළඟට අලෙවි පියස තියෙනවා. හෙළබොජුන් ආහාර විකුණන්නේ. ඔන්න ඔතනම ඒකටම සම්බන්ධව අපි බීජ අලෙවි පියස තියෙනවා. එතමුත් බීජ සහ පැල මිලදී ගන්න පුළුවන්. අපිට ආසන්න තවත් තැන තමයි කුණ්ඩසාලි. බීජ ආරෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේට අයත් අලෙවිසලක් තියෙනවා. ඒ වගේම රිකිල්ල ගස්කඩ. ඕවා තමයි අපිට ළඟ තියෙන ඒවා. ඒ අනුව විතර සෑම දිස්ත්‍රික්කයකටම අදාළව බීජ ආරෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ අලෙවිසල බොහෝමයක් පිටවල තියෙනවා. මේ කොළඹ නගරේ පවා තියෙනවා. ඔක අපි මේ කිව්වේ ඔය ගෙවතු ගැන කතා කරන විට බීජ පැල පැල සහ බීජ වර්ග අවශ්‍ය වෙන අපේ මිනිස්සුන්ට, අපේ ගොවි ජනතාවට සහ ගෙවතු හිමියන්ට පළතුරු පැලයක් හදාගෙන බොහොම ලස්සනට ගෙද සුන්දර ගෙවත්තක් පවත්වාගෙන ගොඩක් උත්සාහ කරනවා. ඉතින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශ්වාසදායක පැල මිලදී ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. ගුණාත්මක භාවයෙන් ඉහළ පැලයක් විශ්වාසවන්තව මිලදී ගන්නට නම් ඒ අජිත් මහත්මයා කියව කරුණු ගන්නා වඩාත් ප්‍රයෝජනවත් වෙවි. කෙටි කාලය ඉතුරුලා තියෙන නාලක මහත්මයා අපිට විනාඩි 7ක් විතර. දැන් අපි මේ ගෙවත්තක විකල්ප වගා රටා ගැන කතා කරද්දී ජල සම්පාදනය ගැන අවධානය යොමු කරන්නට අවශ්‍යයි. කොහොමද අපි ජල සම්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යන්නේ? ඔව්, අනිවාර්යයෙන්ම ගෙවත්තක ලොකුම එක තමයි ඔය ජල සම්පාදනය. කියන්නේ අපි උදාහරණයක් විදියට ගත්තොත් එහෙම භෝගයක් හිටවලා ඒ භෝගයට හරියාකාර අපිට ජලය ටික දී ගන්න යොදා ගන්න බැරි වුණොත් ඒකෙන් ඒ ගහ මේ අක්‍රිය වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි වුණත් ගත්තොත් එහෙම අපිට වතුර මේ බොන්නේ නැතුව දවස් දෙකක් තුනක් ඉන්නකොට අපි වියලෙනවා. හැබැයි ඒක යථාතත්වයටපත් වෙන්න සෑහෙන කාලයක් යනවා. හැබැයි ආහාරයක්, ඒ කියන්නේ අපි ආහාර ගන්න තුනට පොඩ්ඩක් ඒ පෝෂණය කියන එකේදී පොඩ්ඩක් පසුබෑමට ලක් වුණත් ඒ ගෙවත්ත අය පාර යථාතත්වයටපත් කරගන්න පුළුවන්. හැබැයි ජලය කියන එක අත්‍යවශ්‍යම දෙයක්. අත්‍යවශ්‍යම සාධකය. ඒ කියන්නේ ජලය අද උදේවරුේ උදේ හෝ හවස්වරුේ කියන දාන ඒ වතුර ප්‍රමාණය හරියට මේ යොදා ගන්න බැරි වුණොත් ඒකෙදී අපි ඊළඟට ඒ ගහ මේ බාල වෙනවා. එහෙම නැත්නම් ඒක ඊළඟට ප්‍රජනක වර්ධනයකට ගිහින් සමන්ලාට ගහේ වර්ධක වර්ධනයේ නතර වෙලා මේ ඒ ගහ දුර්වල වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් ජල සම්පාදනය කියන එක ප්‍රධාන වශයෙන් වැදගත්ම දෙයක්. ඒකට මේ කාලය කෙටි නිසා මම ඉක්මනින් කියන්න. ඊට පස්සේ ඒකෙදී අපිට පුළුවන් සාමාන්‍ය gedara තියෙන භාජන මොන හරි භාජන පාවිච්චි කරලා, එහෙම නැත්නම් ලීටරේ විතර අපි ගන්න අර මේ බෝතල් තියෙන්නේ, බෝතලයක් වගේ එකක් පාවිච්චි කරලා ඒ වගේ බෝතලයකට ස්කෘපණයක් වගේ එකක් මේ මූඩියට දාලා ඊට පස්සේ වතුර ටික ඒකට පුරවලා හිමින් සැරේ මූඩිය තද කරලා තිබ්බොත් එම් පෝච් එකට, එහෙම නැත්නම් භාජනයකට ඒ වගේ එකක් තිබ්බොත් එම් ඒක ලීටරයක් විතර, එහෙම නැත්නම් ඒ වතුර ප්‍රමාණය හිමින් සැරේ බිඳු ජල සම්පාදන පද්ධතියක් විදිහට ඒ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව අපේ ඒකිනේ වගා කරන පාත්තියක් තියෙනවනේ, ඒ පාත්තියට රොඩු ස්තරයක් දාලා කාබනික පොහොර වැඩිපුර යොදලා ඒ වගේ ක්‍රමමගින් මේකට ජල සම්පාදනය කරගන්න පුළුවන්. ඊට අමතරව පොඩි පාත්‍ය තියෙනවනේ අපේ ගෙවල් වල ගේන තියෙනවනේ ඔය පොඩි මේ තේ බෑග් වගේ, අන් ඒකෙත් තෙතමනේ ආරක්ෂා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ ඒවා පාවිච්චි කරලා අපිට පුළුවන් මේක ගෙවත්තේ තියෙන ජලය තැම්පත් කර ගැනීම, එහෙම නැත්නම් භාජනයක තියෙන වතුර ටික රඳවා ගැනීමේ හැකියාව පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි, නාලක මහත්මිය, දැන් ඒත් එක්කම අපි මේ වර්තමානයේදී වැඩි අවධානයක් යොමු කරන නාගරික ගෙවත්ත ගැන කතා කරන්න. වැඩි වශයෙන් අපිට තියෙන්නේ අර්ධ නාගරික සහ නාගරික ගෙවත්ත. කොහොමද නාගරික ගෙවත්තකට අපි මේ වගේ ක්‍රම උපයෝගී කරගන්නේ? නාගරික ගෙවත්තේදී මේ දීර්ඝ වශයෙන් කතා කරන්න ඕනේ මාතක. ඒකට මම සරලව කියනවා නම් අපි දැන් නාගරික ගෙවත්තේට අපි නිර්පාංශව ගාව කියන එකට යන්න පුළුවන්. ඒ කියන්නේ පස්ස අවම භාවිත කරමින් කොහොබත් වල සමහරලාට ඒ වගේ එකක් පාවිච්චි කරගනිමින් අපිට මේ වගාව පවත්වාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ඒකෙදී සමහරට සිරස් අවකාශය ජය ගන්න පුළුවන්. ඊළඟ ද්‍රව පෝෂණයක වගා මාධ්‍ය භාවිත කරලා වගා කිරීමේ ක්‍රම තියෙනවා. ඒ කියන්නේ භාජනයක් පාවිච්චි කරලා ඒ භාජනයට අපි උදාහරණයක් විදියට ගත්තොත් එහෙම අපි අර පොලිටනල් එහෙම නැත්නම් ඒ වගේ එක පාවිච්චි කරන ඇල්බර්ට් මිශ්‍රණේ පාවිච්චි කරලා, ඒ කියන්නේ ඇල්බර්ට් මිශ්‍රණේ ගත්තොත් එහෙම ඒක ඕනම් භෝගයකට පාවිච්චි කරන්නත් පුළුවන්, තාක්ෂණයේ වැඩි භෝගයකට. ඒ වගේ එකදී ඇල්බර්ට් මිශ්‍රණෙන් ග්‍රෑම් එකක් වතුර ලීටර එක පාවිච්චි කරොත් එහෙම ග්‍රෑම් එක වතුර ලීටර එකට යොදා ගත්තොත් එහෙම ඒක පුළුවන් වර්ධක වර්ධනයක් අවස්ථාව වෙන කොළ දාව හැදෙන, ඊට නැත්නම් කොළ එළවලුක් වගේ එකක් පාවිච්චි කරන භෝගයකට පාවිච්චි කරන්න පුළුවන් ග්‍රෑම් එකක් වතුර ලීටරයකට, ග්‍රෑම් දෙකක්. ඊළඟට ප්‍රජනක අවස්ථාව වගේ එකකට එනකොට ග්‍රෑම් දෙකක් වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ඊට වැඩිය ඊළඟට ඒක මලක් හැදි වෙලා ඇති වෙලා ඒකෙන් ගෙඩියක් ඇති වෙන අවස්ථාවකට ග්‍රෑම් 3ක් වතුර ලීටරයකට වගේ පාවිච්චි කරොත් ඒ වගේ එකක් පාවිච්චි කරගන්න පුළුවන් අපේ ගෙවත්තක මේ ස්ථිරසාර සමාන, ඒ කියන්නේ හොඳ පෝෂණයක් තියෙන වගා මාධ්‍යයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක
අපිට පුළුවන් අපි අර භාජනවල හදාගත්ත බෝගවලට වතුරක් විදිහට පාවිච්චි කරන්නේ මල් බාල්දියකට යොදාගෙන ඒක හැමදාම පොඩි ප්‍රමාණ පොඩි කප්පයක් අරගෙන ඒකෙන් හැම බෝගයකටම යොදා ගන්න පුළුවන් නම් අඩුම ගානේ සතියකට දවස් දෙකක්වත් ඒකෙන් පෝෂණ මාධ්‍යයක් විදිහට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මේක හොඳ හොඳ වර්ධක වර්ධනයක් පවත්වා ගන්න. ඊට අමතරව අපිට පුළුවන් ගැඩිවිලි දියර පොහොරක් හදාගන්න. ඒ ගැඩිවිලි දියර පොහොරක් හදාගන්න මම හිතන්නේ කාලේ මදි. අපි ඉදිරියේදී කතා කරමු. ඔව් ඒ වගේ එකක් පාවිච්චි කරගෙන අපිට පුළුවන් ගෙවත්තකට දියර පොහොරක් විදියට පාවිච්චි කරන්න. ඊට අමතරව අපේ ගෙදර වටපිටාවේ තියෙනවා දියර පොහොරක් හදාගන්න පුළුවන් දේවල් තමයි ගිනිසිරියා වගේ කොළ අපා ගිලිසිරිය ඇල්බීසියා ඊළඟට වල් සූර්යකාන්ත වගේ කොළ අරගෙන ඒවා භාජනයකට දාලා ඒවා හූරලා අරගෙන ඒකට දාලා ඒකට පුළුවන් නම් ගාමූත්‍ර පොඩ්ඩකුත් එකතු කරගන්න පුළුවන්. ඒක හොඳයි. ඊළඟට ඒක ඒ කොළ ප්‍රමාණයට වතුර කලවම් කරලා ඒක තියලා හැමදාම එකපාරක් දෙපාරක් මේක කලවම් කරලා සතියක් එකහමාරක් විතර නම් මේක ඔක්කොම දිය වෙනවා. ඊට පස්සේ ඒකෙන් කොටස් එකක් කරගෙන වතුර කොටස් 10කට දිය කරලා මේක දියර පොහොරක් විදියට ගහ මුලට පාවිච්චි කරගන්න පුළුවන්. ඊළඟට ඒකේ සැර ප්‍රමාණය බලාගෙන අපිට පුළුවන් කොළ වලට ස්ප්‍රේ කරගන්න පාවිච්චි කරන්න. මේ වගේ ක්‍රම වලින් පුළුවන් අපිට අපේ ගෙවත්ත නඩත්තු කරගෙන යන්න. නානක මහත්මයන් වර්තමානයේ වන විට ගෙවත්ත සංවර්ධනයේ නව ප්‍රවණතාව ගැන අපි අවධානය යොමු කරනවා. edible landscaping කියලා අපි කියනවා. මොකද්ද මේ නව ප්‍රවණතාව? edible landscaping කියන්නේ අපේ ගෙදර තියෙන මල් හට ගන්නා භෝග. ඒ කියන්නේ මල් වලින් ගෙදර ගොඩක් දුවට අපේ ගෘහණිය පාවිච්චි කරේ මල් වගාවනේ. ඒ මල් වගාව වෙනුවට ඉලවලු. ඒ කියන්නේ අපේ තියෙන ඉඩ ප්‍රමාණය පොඩි ඉඩ ප්‍රමාණයක් සමහර ගේ ඇතුල් වෙන තැන ඉස්සරහා මේ අර නිර්පාංශ වගාව විදිහට කොළ දාව ඇති වෙන භෝග. ඊළඟට ගේ ඇතුල් වෙන පාර දෙපැත්තේ ලස්සනට මුකුණු වෙන ගොටුකොළ කංකුම් වගේ වහිටවල ඊළඟට හෙවන ප්‍රිය කරන තැන්වල ලස්සනට බිම ගොටුකොළ වගාවක් ඇති කරගෙන ඊළඟට වර්ණ ඇති වෙන භෝග. ඒ කියන්නේ අපි කියමු රතු බණ්ඩක්කා ඒ වගේ වැද්දල බණ්ඩක්කා වගේ පාවිච්චි කරලා ලස්සනට ඒ කියන්නේ ගෙදර අර මල් වෙනුවට වෙනි භෝග එකතු කර ගැනීම. ඊළඟ ගෝවා ගෙඩියක් අපිට හදා ගන්න පුළුවන්. පැක්චෝයි වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ අතු ගෝවා පඳුරු කිහිපයක් අපි පෝච්චි එක හිටව ගන්න පුළුවන්. ඒ වගේ ක්‍රම මගින් අපේ ගෙවත්ත නිකන් අලංකාර කර ගැනීම. ඊළඟට ෆැෂන් වැල් එක තුනක් අපේ වැටට යවපුවාම ඒ කියන්නේ ඒක කොලත් අපිට ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. ඊළඟ ගෙකින් ගෙඩියක් ගන්න පුළුවන්. ඒ වගේ එකක්. ඉතින් ඒවා අපිට අපේ ගෙවත්තට එකතු කර ගැනීම හැකියාව තියෙනවා. ඊට අමතරව මොනවාද කොළ ඇති වෙන වෙනත් වැල් බෝග අපිට එකතු කරගන්න පුළුවන්. වට්ටක්ක වැලක්. ඒතර වට්ටක්ක වැල උනත් අපි බිම ඇදගෙන බිම යන්නත් පුළුවන්. සමහර දේක මැස්සක් හදලා උඩකට ගන්නත් පුළුවන්. ඒතර ඒකේ ගෙඩිය උඩ එල්ලේ. ඒ කියන්නේ ගහට ගහේ මේ ගෙඩි බර නැහැ වගේ. ඒක තියෙනවා. ඒක අනිවාර්යෙන් අපි ඒක අත්හද බැලීමුත් කරලා තියෙනවා. ඒ වගේ වට්ටක්ක වඳුරක් වගේ වැලක් අපිට මේ උඩකට යවා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ක්‍රම මගින් අපේ ගෙවත්ත භෝග මගින් භූමි අලංකරණයක් කරන එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒකෙදී අපිට සමහරලාට ඒ තියෙන භෝගේ වර්ණ රට අපිට එක එක ලස්සනට හදා ගන්න පුළුවන්. එක එක වර්ණ රටාවලින් ඒ කියන්නේ භෝග විවිධාංගීකරණය කිරීම තුළින් අපේ ගෙවත්තල අලංකාර කරගැනීමේ හැකියාවක් තියෙනවා. හොඳයි නානක මහත්මයා, ඇත්තටම අර ලස්සන චිත්‍රයක් ඔබේ මනසේ ඇඳෙන්නට තියද අසන්නත් එක්ක ඔබ එකත්මික වෙලා හිටියනම් මේ දේවල් ඔබත් එකතු කරගෙන ඔබේ ගෙවත්තට කිසියම් උදාහරණයක් ගන්න, ඒ දේ අත්හදා බලන්න. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඊට අනුගත වෙන එක. ඔව් අනිවාර්යයෙන්ම මේ ගහේ තියෙන අලංකාරය, ඒ ගහේ තියෙන වර්ධන විලාසය ඒක අපි අත්හදා බලන්න ඕනේ. එතකොට ඒක අනුව ඒක අපේ ගෙදරට අලංකාරයක් වෙයි. ඒ කියන්නේ ඒකේ වර්ධක අවස්ථා එක එක අවස්ථා අපි තියෙන. ඒකේ අවස්ථා අපි හිතින් මවාගෙන මේ මෙතන මේක හිටෙව්වොත් මේකේ අවසාන ප්‍රතිඵලය මෙන්න මේ වගේ ගහක් තමයි මෙතන හැදෙන්නේ. ඒක මවාගෙන ඒ මවාගත්ත දේ අපි මේ අපි සබාවක් කරගැනීම තමයි අපේ ප්‍රධාන අරමුණේ ව්‍යුත්පත්තිය. හොඳයි. ඊට ඔබ උනන්දු කරවන්නට තමයි අද අපි අස්වැන්නේ මේ මාතෘකාවස්සේ කතා කළේ ගෙවත්තක් අකණ්ඩව පවත්වා ගැනීම පිළිබඳව. ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක නාලක හේරත් මහත්මයා, බොහොම ස්තුතියි මේ තොරතුරු බෙදා හදාගන්නට අපිත් එක්ක එකතුනාට ඔබතුමාට. ඔබට. අජිත් මහත්මයා, අපි මේ බොහොම සරල පැනයක් අහමුද මේ කතා බහ සිදු කරගෙන අද? ඔව් නාලක මහත්මයාගේ ඇසුරෙන්ම අපි මේ කිව්වා නාලක මහත්තයා අර විවිධ භෝග වර්ග තමන්ගේ ගෙවත්තේ පරිසරයට ගැළපෙන විදිහට තෝරාගන්න කියලා සෙවන වැඩිපුර තිබෙන ස්ථානයක වගා කළ හැකි එළවලු භෝග දෙකක් නම් කරලා එවන්න. සෙවන වැඩිපුර තිබෙන ස්ථානයක වගා කළ හැකි ආහාර භෝග දෙකක් නම් කරලා එවන්න. ඒක තමයි 1920 දුරකථනයේ අංකයට SMS කෙටිපණිවිඩයක් විදිහට එවන්නට ඕනේ. AS හිස්තනක් කියලා පිළිතුරු සඳහන් කරලා එවන්න. හොඳයි, එහෙමනම් අපි ලබන සතියේ හමුවෙමු. අස්වැන්නෙන් වැඩසටහන සම්බන්ධීකරණය කරමින් අපිත් එක්ක එකතු වුණු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවිසේවා විකන්දුරට ඒකකේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සංවර්ධන අජිත් ගුණසේකර මහත්මයාටත් බොහොම ස්තුතියි. ඔබට අස්වැන්නෙන් සපිරි සුබ සතියක්.